අයිබෝන් හැමෝටම එතකොට අපි ඊයේ දවසේ PowerPoint software එකේ පාවිච්චි කරලා මෙන්න මේ design එක තමයි නිර්මාණය කරගත්තේ. අපි ඉස්සරහට මේකටම මේ හදපු design එකට animation එකතු කරලා මේක තවත් ලස්සන කරගන්න. හැබැයි animation ඉගෙන ගන්න කලින් මේකේ තියෙන tools තවත් හුරු කරගන්න, ඒ වගේම designs ටිකක් එකට එකතු කරගන්න අපි තව design 3-4ක් මේ software එකත් එක්ක නිර්මාණය කරනවා. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේ PowerPoint කියන software එක ගත්තාම අපිට වැදගත්ම තැන් කිහිපයක් තමයි තියෙන්නේ. එකක් තමයි home tab එක, අනිත් එක insert tab එක, අනිත් එක animation සහ transition. මෙන්න මේ හතර පාවිච්චි කරලා තමයි PowerPoint එකේ තියෙන වැඩ වලින් 90%ක්ම විතර වගේ අපි කරන්නේ. අනිත් දේවල් වල තියෙන option පාවිච්චි කරනවා හරි අඩුයි. හැබැයි මම ඔයාලට කියලා දෙනවා. එතකොට අපි වැඩිපුරම ඉගෙන ගන්න ඕනේ insert එක, එතකොට transition, animation. මෙන්න මේ දේවල් ටික තමයි අපි ගොඩාක් පුරුදු වෙන්න ඕනේ. මොකද මේව පාවිච්චි කරලා තමයි අපේ presentation එක ලස්සන කරගන්නේ. එතකොට presentation එක design කරගන්න අවශ්‍ය දේවල් එකතු කරගන්නේ ඒ තැන් ටික පාවිච්චි කරලා. එතකොට අපි මේ දේවල් ටික තමයි වැඩිපුරම කතා කරන්නේ. හරි. එතකොට ගිය සතියේ ඊයේ දවසේ ඔයාලා තමයි මේක තෝරගත්තේ හදමු කියලා. අද දවසෙත් ඔයාලටම තෝරගන්න chance එක තියෙනවා. අපි මේකම ඉවර කරමු. ඉතුරු වෙලා තියෙන මෙන්න මේ දෙක. මේක ඒ වගේම මෙන්න මේක. මේක එක මේක දෙක. කෝකද හදන්නේ? එකද දෙකද? මම ඔක සම්පූර්ණ නෑ. ආ මේ ඔක්කොම හදුවද? ඔව් සර්. ආ ගොඩක් හොඳයි. මට දැම්මද? ඒක තමයි සර් මං සර්ට ඉස්සෙල්ලා කිව්වේ සර්. ආ හරි. එහෙමනම් මේ ඔයා මට වීඩියෝ ඔන් කරලා පෙන්නන්න. තව ටිකකින්. හා සර්. හා සර්. හරි. හරි අනිත් කට්ටිය කියන්නේ අද මුලින්ම හදන්නේ පළවෙනි එකද දෙවෙනි එකද? මොකොත් පේන්නේ නැහනේ සර්. ආ පේනද? ස්ටෝරි කියලා එන ඊයේ හදපු එක විතරයි පේන්නේ. ආ හරි පොඩ්ඩක්. මම ෂෙයා කරලා තියෙන්නේ PowerPoint screen එක විතරයි ඒකයි. දැන් පේනව නේද? නෑ සර්. හරි හරි තාම මම ඒක ස්ටාර්ට් කරේ නෑ. දැන් පේනවනේ? ඔව් සර් පේනවා. ඔව් සර්. හරි. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක. ඔව් සර්. දෙවෙනි එක හදමු. මොකද? දෙවෙනි එක. දෙවෙනි එක හදමු. හරි. හැමෝම කියන්නේ දෙවෙනි එක. හරි. එහෙනම් දෙවෙනි එක හදමු. මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න අපිට ලේසිනේ එතකොට. හරි. එතකොට තමයිනේ අද අපි හදන්න යන්නේ මෙන්න මේ page එක. අද අපි ඉක්මනට මේක හදලා ඉවර කරනවා. මොකද මේකේ තියෙන ගොඩක් කොටස් අපි ඊයේ හදපු design එකෙත් ඒ විදිහටම තියෙනවා. සාමාන්‍යයෙන් presentation හදනකොට ඇහෙන්නද මාව? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. හරි. එතකොට ගොඩක් වෙලාවට අපි presentation හදනකොට මේ වගේ එක theme එකට එක මේ template එකක් තමයි ඉස්සරහට හදාගෙන යන්නේ. ඒ වගේ වෙලාවලදී අපි සාමාන්‍යයෙන් පොදු දෙයක් තියාගන්නවා එකම theme එකකට තමයි ඉස්සරහට අරගෙන යන්නේ. දැන් බලන්න මේකේ මේ our support team කියන එක ගොඩක් පැහැදිලි නැහැ. our support team කියන එක යටින් තියෙන dot ටික මෙන්න මේ පොඩි කෑල්ල ඒ ටික අපි ඊයේ හදපු එකෙත් ඒ විදිහට පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි මේ වගේ දේවල් අලුතෙන් හදන්න අවශ්‍ය කරන්නේ නැහැ. කලින් slide එකෙන් copy කරලා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට අලුතෙන් හදන්න එක මහන්සි වෙන්න ඕනේ නැහැ. හරි. එහෙමනම් අපි මුලින්ම ඒ පොදු කොටස් ටික අපේ slide එකට එකතු කරගමු. මේ වගේ slide එකකින් කැලි ගොඩක් ගන්නවා නම් අපිට ලේසියෙන්ම මෙන්න මේ විදිහට select කරගන්න පුළුවන් අවශ්‍ය කැලි ටික ඔක්කොම. නිකන් හරි අනවශ්‍ය දෙයක් select වුණොත්. දැන් බලන්න මේක 2024 පහේ ඉලක්ක මේ ටික select කරලා තියෙනවානේ. ඒ වගේ වෙලාවට keyboard එකේ තියෙන CTR නැත්නම් control button ඔබාගෙන ඒ වගේ උඩ එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඒකේ සිලෙක්ෂන් එක නැති වෙලා යනවා. හරි. දැන් අනවශ්‍ය කොටස් ටික සිලෙක්ට් වෙලා නැහැ. දැන් අපිට පුළුවන් right click කරලා copy කරලා අනිත් slide එකට ඇවිල්ලා right click කරලා paste කරගන්න. හරි. ඊළඟට බලන්න මෙතන the history කියන එක වෙනස් වෙන්න ඕන our support team කියලා. අපි ඒක type කරගමු. Thank you.
ෆොන්ට් එකත් පොඩ්ඩක් පොඩි කරගන්න. හරි. ඔන්න ඒ කෑල්ල හදලා ඉවරයි. මොකද ඒක මේ ස්ලයිඩ් දෙකටම පොදු දෙයක් නිසා අපිට වෙනස් කරගන්න ඕනේ ඒ ටෙක්ස්ට් එක විතරයි. අනිත් දේවල් ටික ඒ විදිහම තමයි. තමාට මෙතන තියෙන අකුරු ටිකත් වෙනස් කරන්න වෙයි. ඒකත් ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ හැටියට වෙනස් කරගන්න. එහෙමනම් අපි මෙතන ඉඳන් හදාගෙන යමු. බලන්න මොනවද තියෙන්නේ කියලා. ෆොටෝ එකක් එකතු කරලා තියෙනවා. ඒ වගේම ටෙක්ස්ට් එකක් තියෙනවා. චූටි අයිකන් හතරක් සෝරි තුනක් තියෙනවා. පොඩි ටෙක්ස්ට් එකක් තියෙනවා. ඒ වගේ කොටස් තියෙනවා 1 2 3 4. එතකොට මේ හතර තමයි අපි හදා ගන්න තියෙන්නේ. මේ වගේ වැඩක් කරද්දී අපිට දැන් බලන්න මේ හතරම එකම විදිහේ දේවල් ටිකක් නේ තියෙන්නේ. නම වෙනස් වෙලා තියෙනවා. ෆොටෝ එක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවකට අපිට පුළුවන් එකක් හදාගෙන ඒ කට්ටිය ඩුප්ලිකේට් කරලා අවශ්‍ය ටික විතරක් වෙනස් කරගන්න. දැන් මේ හැමෝගෙම තියෙන අයිකන් ටික එකයි. බලන්න හැමෝගෙම තියෙන ටෙක්ස්ට් ටික එකයි කියලා අපි හිතමුකෝ. ඒක නැතුණත් ප්‍රශ්නයක් නෑ. අපිට පුළුවන් මේවාගේ සයිස් එක හදලා ෆොන්ට් කලර් එක හදලා පස්සේ අකුරු ටික විතරක් වෙනස් කරගන්න. එහෙම වුණාම අපේ වැඩේ ලේසි කරගන්න පුළුවන්. ඒ නිසා අපි පළවෙනිම මෙන්න මේ කොටුව හදලා ඉවර කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් එයාව ඩුප්ලිකේට් කරලා තවත් 3 දෙනෙක්ව හදා ගන්න. හරි. Excuse me sir. ඔබතුමනි. අපිට සර් shapes add කරන්න බැයිද? shape add කරන්න පුළුවන්. අපි ඊයේ දවස් සම්පූර්ණයෙන්ම වැඩ කරේ shape එක. මේ හැම දෙයක්ම shape නෙමෙයි. රවුම, කොටුව, මේ කෑල්ල, මේවා, මේ හැම දෙයක්ම shape. කියලා එක කපන්නේ මෙහෙමයි. ඔයා හිතන්න shape එකක් මේ විදිහට slide එකෙන් එලියට හරි වට වැඩි කොටසක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපි කරන්න ඕනේ ආයෙත් insert එකට ගිහිල්ලා shape වලට ඇවිල්ලා ඒ වැඩි කොටස වෙනත් shape එකකින් වහලා දාන්න. දැන් මම මේ විදිහට වැඩි කොටස වහනවා. දැන් බලන්න වහලන තියෙන්නේ. ගහුවට පස්සේ ඒ අලුතෙන් දාපු shape එකත් click කරන්න control button එක ඔබාගෙන කලින් තිබුණු shape එකත් click කරනවා. ඒ දෙන්නම ක්ලික් කරගන්න ඕන. ඊළඟට shape format එකේ අපිට බලා ගන්න පුළුවන් merge shape එකේ චූටි තලයේ ක්ලික් කරාම fragment කියන. මෙන්න මේ fragment එක මේ අනිත් දේවලුත් ක්ලික් කරලා බලන්න. ඒ වගේනොත් එක එක දේවල් කරද්දී union වගේ ක්ලික් කරගත්තොත් එමේ දෙන්නම එක්කෙනෙක් වෙනවා මේ. ඒ වගේ දේවල් ඉස්සරහට අපි වැඩ කරමු ඒවත් එක්ක කපා ගන්නම් කරන්න ඕනේ fragment කියන එක ක්ලික් කරගන්න. එතකොට ඒගොල්ලෝ කෑලි කෑලි වලට වෙන් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අනවශ්‍ය කැරී ටික ඩිලීට් කරගන්න මේ. අන්න ඒ විදිහටම කපා ගන්න. සෝරි. හරි. එතකොට පොතේ අපි මුලින්ම මෙන්න මේ වගේ shape එකක් හදා ගන්න ඕනේ. මේක දාන්න ක්‍රම දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ චූටි ෆොටෝ එකක් දාන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන්කමක් තියෙනවා මේ වගේ ෆොටෝ එකක් වෙන software එකකින් හදා මේකට copy කරලා දාගන්න. Photoshop වගේ software එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට වටේට කපලා කහපාටක් දාලා හදාගෙන ඒකේ කොපියක් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් PowerPoint එක ඇතුළේදීම මේ වගේ දෙයක් නිර්මාණය කරගන්නත් ක්‍රමයක් තියෙනවා. අපි PowerPoint එක ඇතුළේදී ඒක කරන විදිය බලමු. මම පොඩ්ඩක් මේක ලොකු කරගන්නවා. දැන් එක්කෙනෙක් ඇහුවා අපිට අවශ්‍ය කරන shape එකක් අඳ ගන්න බැරිද කියලා. අපි බලමු කොහොමද අඳින්නේ කියලා. ගොඩක් වෙලාවට මේ වගේ shape එකක් PowerPoint එකේ නැති වෙයි. Insert එකට ගිහිල්ලා shapes එක click කරලා අපි ඉස්සලම් බලමු මේ වගේ එකක් තියෙනවද කියලා. පොඩ්ඩක් ළඟින් යන එක්කෙනෙක් නම් තියෙනවා ඒගොල්ලොන්ට මෙන්න මේක. හැබැයි ඊට වඩා අපිට ලැබිලා තියෙන shape එක වෙනස්. හරි. පහළට ගිහිල්ලා බලුවත් ඒ විදිහේ එකක් නම් බලා ගන්න ලැබෙන්නේ නැහැ. හරි. එතකොට අපිට පුළුවන් තේ shape එකක් ඇඳ ගන්න. ඒකට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ lines එක ඇතුලේ තියෙන අන්තිමට ඉන්න දෙන්නා. මෙන්න මේ දෙන්න පාවිච්චි කරලා අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන හැඩතල ඇඳ ගන්න. එතකොට මෙන්න මේ sorry scribble වගේ වචනයක් තියෙන. අන්න ඒක පාවිච්චි කරලා පුළුවන් සාමාන්‍ය pencil එකකින් අඳිනා වගේ shape එකක් මෙන්න මෙහෙම ඇඳගන්න. නේ දැන් ඒක shape එකක් වුණා. එහෙම නැත්නම් අපිට රේඛා පාවිච්චි කරලා යම්කිසි දෙයක් අඳිනවා නම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙයා. freedom කියන එක. ඒ freedom කියන එක click කරලා අපිට මෙන්න මේ විදිහට
ඉරියා කරලා වගේ අඳ ගන්න හැකියාවක් තියෙනවා. එතකොට අපි ඒක ඉවර කරන්න ඕනේ පටන් ගත්ත තැනින්ම. මෙහෙම නිල් පාට දෙච්ච ගම ආයෙත් පාරක් ක්ලික් කරාම මේක ෂේප් එකක් එනවා. ඔන්න ඔය විදිහට තමයි අපිට අවශ්‍ය කරන ෂේප් අඳ ගන්න දෙන්නේ පුතේ. එතකොට මේ වගේ ෂේප් එකක් පවර්පොයින්ට් එකේ නැති නිසා අපි මේක අඳගමු. කොහොමද කරන්නේ? ඉන්සර්ට් එකට ගිහිල්ලා දැන් මෙයාව තනි රේවලින් අඳින්න පුළුවන් නේ රේඛා වලින්. එහෙනම් අපි ක්ලික් කරගන්නවා ෆ්‍රීඩම් කියන එක. මෙන්න මේ ෆ්‍රීඩම් කියන එක. ඊළඟට මම මේක උඩින් අඳ ගන්නම්. එතකොට මට ලේසිනේ. මට අවශ්‍ය කරන හැඩතලයේ මෙන්න මෙහෙම අඳ ගන්න. ක්ලික් කර කර යන්නයි තියෙන්නේ. දැන් නිල් පාට උනහම නතර කර ගන්න පුළුවන්. ඔන්න අපි ඒ වගේ ෂේප් එකක් අරගෙන පොඩ්ඩක් ඇද වෙලා තියෙනවා. කට් ගන්න. ඒක එච්චර ගණන් ගන්න එපා. ඔයාලට පොඩ්ඩක් වැඩේ ය. මොකද්ද ඒකට කියන්නේ? ආ මේ ඔබට ඉවසීමෙන් ඔය වගේ ෂේප් එකක් ඇඳලා සෙලම් මේක මයික්‍රෝෆෝන් එක වැහින්නේ. යා යා. මයික් ඕෆ් කරමුද? ගෙදර සද්ද තියෙන කට්ටිය. සර්. ඔබද? අපි හදාගත්ත ෂේප් එකක් ඕකේ සේව් කරලා තියාගන්න පුළුවන්ද? ආ එහෙමනම් සේව් කරලා තියාගන්න නම් බෑ. හරි. දැන් මේ වගේ ෂේප් එකක් අපි අඳගන්න. Excuse me sir. ඔබද? ඔය වගේ ෂේප්ස් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ගන්නත් බෑද? ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ෂේප් ගන්න බෑ. අපිට ෆොටෝ එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ ෂේප් ෆෝමැට් එක ඇතුළේ අපි කරන දේවල් කරන්න බෑ. ඒක ෆොටෝ එකක් විදිහට තමයි එකතු වෙන්නේ. එතකොට කලර් එකක් දෙන, ඒ වගේ දේවල් කරන්න බෑ. ඒකට අපිට එහෙනම් SVG ෂේප් එකක් ගන්න ඕනේ. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. SVG කියලා දෙයක් තියෙනවා. ඒකක් ගත්තනම් හරි. දැන් පොඩ්ඩක් මේක ඇදයි වගේ පේනවා. කමක් නැහැ. ඉතින් අපි මේක හදාගෙන යමු. අමාරුවෙන් අඳගත්ත එකනේ. හරි. ඔන්න මම පළවෙනි ෂේප් එක මෙන්න මේ විදිහට shift key එක ඔබාගෙන පොඩි කරනවා. එතකොට මෙයා තැලෙන්නේ, පොඩි වෙන්නේ, දික් වෙන්නේ මොකුත් නැහැ. shift එක ඉබුවේ නැත්තම් මෙන්න මෙයා මේ විදිහට තැලෙන්න පුළුවන් මේ. ඒ නිසා මම shift කියන බොත්තම ඔබාගෙන මෙයා චූටි. මෙන්න මේ විදිහට. පොඩ්ඩක් ඊට පස්සේ බලා ගන්න ඕනේ මෙයාලා හතර දෙනෙක් දාන්න මෙතන ඉඩක් තියෙනවද කියලා. මෙතන duplicate එකක් දාලා බලා ගන්න පුළුවන්. හරි. ඉඩක් තියෙති. ඊට පස්සේ මේ කට්ටිය ටික ඩිලීට් කරලා අපි මෙතන ඉඳන් හදාගෙන යමු ඊටු ටික. දැන් බලන්න. තා මෙතන නිල් පාටට ඊතල කෑල්ල මේ ගොල්ලෝ ඇඳලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් පුතේ shape එකට insert එකට ගිහිල්ලා shapes වලින් triangle එකක් ගන්න මේ තියෙන්නේ. ඊට පස්සේ චූටි ත්‍රිකෝණ කෑල්ලකුත් ඇඳ ගන්නවා. එතකොටත් අපිට පුළුවන් shift key එක ඔබාගෙන ත්‍රිකෝණ ඇඳින්න. එතකොට හරියටම ත්‍රිකෝණයක් ඇඳෙනවා. shift එක කිව්වේ නැත්තම් එහෙම ඒ ත්‍රිකෝණේ තැලිලා පොඩි විලා ඇදිලා වගේ තමයි ඇදෙන්නේ මෙන්න මේ විදිහට මේ. වාට එහෙම ත්‍රිකෝණයක් ඕනේ නම් shift key එක ඔබන්න නැතුව ඇඳගන්න. හරි. දැන් මේ වගේ ත්‍රිකෝණ කෑල්ලක් ඇඳගෙන පොඩ්ඩක් මේව හරවලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා තියා ගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් zoom කරගෙන මේ size එකට ගැලපෙන විදිහට මෙයාව හදා ගන්න ඕනේ. කෙලින් තියලා මෙන්න මෙහෙම ඒ සයිස් එකට ගැලපෙන්න අපි මේක හදාගමු. හරි. මම හිතනවා ඒකත් හරියට ආවා කියලා. ඊළඟට අපිට පුළුවන් එයාට තද නිල් වගේ පාටක් දෙ. ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා අවුට්ලයින් එක නැති කරගන්න. ඊළඟට එයාට මේ වගේ තද නිල් පාටක් දෙන්න පොඩි. හරි. ඔන්න ඒක ඇල හදාගෙන ඉවරයි. දැන් අපි මේක මැදට ෆොටෝ එකක් දාගන්න යන්නේ. එක මැදට ෆොටෝ එකක් දාගන්න. Excuse me sir. ඔව් පුතේ. Sir මගේ සර් සමහරක් වෙලාවට ওই ෂේප් වල outline එක අයින් කරාට සර් outline එක අයින් වෙන්නේ නැහැ. outline no outline කියලා එක දුන්නාම outline එක අයින් වෙන්නේ නැතුව මං ආයේ පාටක් දැම්මම outline එකේ කලර් එක තමයි සර් වෙනස් වෙන්නේ. එහෙම වුණොත් එහෙම ඔයා අවුට්ලයින් එකට ගිහිල්ලා ෂේප් ෆිල් එකට දුවිපු පාටම දෙන්න. එතකොට හොයන්න බෑනේ අවුට්ලයින් එකක් තියෙනවද නැද්ද කියලා. හරි. ඊළඟට දැන් අපි මෙයාට ෆොටෝ එකක් එකතු කරගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් ඉන්සර්ට් එකට ගිහිල්ලා පිච්ච කෙනෙක්ගේ චූටි ඊතලේ ක්ලික් කරලා ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ෆොටෝ එකක් ගන්න. එහෙම නැත්නම් නිකම්ම බ්‍රවුසරෙන් ගිහිල්ලා සර්ච් කරලා ගන්නත් හැකියාවක් තියෙනවා. අපි මේ ස්ටොක් ඉමේජස් ඔයාලගේ නම් ඔන්ලයින් පිච්චස් කියලා ඇත්තේ. මම ස්ටොක් කියන ක්ලික් කරගන්නම්.
ඊටවස මෙතරින් අපිට සර්ච් කරගන්න පුළුවන් විවිධ ෆොටෝ මම මෙතන සර්ච් කරගන්නවා බෝයි කියලා දැන් ඔයාලගේ නම් මේක මැද මේ විදිහට කොටුවක් විදිහට එයි මෙන්න මේ විදිහට මේ විදිහට සර්ච් කරලා ගැලපෙන ෆොටෝ එකක් තෝරගන්න පුළුවන් පිරිමිලා මේක නම් අපි මේ ගෑන නම යවගමු ඔන්න හරියට දාගත්තා ඊළඟට ඉන්සර්ට් කියන එක ක්ලික් කරා මේ එක ක්‍රමයක් ෆොටෝස් ගන්න අපි අනිත් ක්‍රම ටිකත් බලමු ඊට පස්සේ මම ක්ලෝස් කරගන්න ඔන්න දැන් අපි එක ෆොටෝ එකක් ස්ලයිඩ් එක ඇතුළට අරගෙන තියෙන ඉමේජ් එකක් විදියට දැන් මේ ගත්තු ෆොටෝ එක පුතේ අපි දාගන්න ඕනේ ෂේප් එක ඇතුළට ෂේප් එක ඇතුළට දාගන්න කලින් මම පුංචි දෙයක් කරනවා ඒ තමයි මේ ෆොටෝ එක පොඩ්ඩක් පොඩි කරලා මෙන්න මේ විදිහට ෂේප් එක උඩින් තියාගෙන එයාට ගැළපෙන විදිහට සයිස් එක හදාගන්න. ඒ කියන්නේ එයාගේ ප්‍රමාණයට පොඩ්ඩක් සමාන විදිහට උසෙන් එහෙම සමාන විදිහට හදාගන්න. දැන් උස සමානයිනේ. මෙන්න මේ විදිහට හදාගෙන මෙයාව රයිට් ක්ලික් කරලා කොපි කරගන්න. ඊළඟට ෂේප් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ෂේප් ෆෝමැට් එකට එන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ ආකාර හැම එකටම මම මේ කියන තැනට යන්න පුළුවන්. එකක් තමයි ෆෝමැට් පේන් කියන එක. මේ තියෙන්නේ. ඒක ක්ලික් කරලා ෆෝමැට් පේන් එකට යන්න පුළුවන්. ඒක තමයි ලේසිම ක්‍රමය. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ෂේප් ෆිල් එකට ඇවිල්ලා ග්‍රේඩියන්ට් එකට ඇවිල්ලා මෝ ග්‍රේඩියන්ට් එක ක්ලික් කරගන්න. එතකොට ඒකම තමයි ඕපන් වෙන්නේ. ඒ ක්‍රම දෙකටම යන්න පුළුවන්. හරි. අපි ලේසි නිසා ෆෝමැට් පේන් කියන එක ගමු. එතකොට මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනින් අපි තෝරන්න ඕනේ පිච්ච ඕ ටෙක්ස්චර් ෆිල් කියන එක. පිච්ච ඕ ටෙක්ස්චර් ෆිල්. මම ඒකට මෙන්න මේ ටික් එක දාගන්න. දාගෙන දැන් අපි මෙයාව ටිකක් යද්දිනවද? හරි. ඔයා මුලින්ම කරන්න ඕනේ ෂේප් එක ක්ලික් කරගන්න. ඊළඟට ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා ඒකේ අන්තිමට තියෙන ෆෝමැට් පේන් කියන එක ක්ලික් කරගන්න. එතකොට මෙතෙන්ට එනවා. එතනින් ඔයා තෝරන්න ඕනේ පිච්ච ඕ ටෙක්ස්චර් ෆිල් කියන එක. ඊළඟට දැන් මේ හැමදේම කරන්න කලින් මෙයාව රයිට් ක්ලික් කරලා කොපි කරගෙන ඉන්න ඕනේ. කොපි කරගෙන ඉන්න නිසා අපිට පුළුවන් මේ ක්ලිප් බෝඩ් කියන එක ක්ලික් කරගන්න. ඔන්න ක්ලිප් බෝඩ් එක මේ විදිහට තමයි එන්නේ මම අර ට්‍රාන්ස්පරන්ට් එක කලින් වැඩි කරලා තිබ්බේ. මෙන්න මේ විදිහට ක්ලිප් බෝඩ් එකෙන් ෆොටෝ එක එකතු කරගන්න පුළුවන් මෙන්න මෙතෙන්. ක්ලිප් බෝඩ් කෙනෙක් ක්ලික් කරපුව ගමන් අපි කොපි කරපු හරි පොතේ කියලා දෙන්න. අපි කොපි කරපු ෆොටෝ එක ෂේප් එක ඇතුළට එනවා. හරි අපි ආයෙ පාරක් බලමු කොහොමද කරන්න කියලා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් ෆොටෝ එකකුත් ලොකුවට මේ විදිහට එන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ මේකේ උසට ගැළපෙන විදිහට ෆොටෝ එක හදාගන්න. එහෙම සමහරට හැදුවේ නැත්නම් එහෙම මේ ෆොටෝ එක පොඩක් කැත වෙලා වැටෙන්න පුළුවන්. ඒකයි මම එහෙම කිව්වේ. ඊට පස්සේ ෆොටෝ එක පැත්තකින් තියලා රයිට් ක්ලික් කරලා කොපි කරගන්න. ෆොටෝ එක කොපි කරගන්න. ඊළඟට ආයෙත් ෂේප් එක ක්ලික් කරගන්න. ෂේප් ෆෝමැට් එක ක්ලික් කරගන්න. ඊළඟට ෆෝමැට් පේන් කියන එක ක්ලික් කරගන්න. එතකොට මෙන්න මේ පැනල් එක එනවා. ඒ පැනල් එක ආවට පස්සේ පිච් ඕ ටෙක්ස්චර් ෆිල් කියන එකට ටික් එකක් දාගන්න. ඊළඟට ක්ලිප් බෝඩ් කියන එක ක්ලික් කරගන්න. එතකොට මෙන්න මේ විදිහට ඒ ෆොටෝ එක මේකට ඇතුල් වෙනවා. ওই විදිහට තමයි ওই වැඩේ කරන්න තියෙන්නේ. හරි. ඔන්න දැන් අපි ෂේප් එක ඇතුළට ෆොටෝ එකක් දාගෙන ඉවරයි. මොනව හරි ගැටලුවක් තියෙනවද? අර ෂේප් එක උඩින් තියෙනවා දෙකම මේ CTR එකෙන් මේ තෝරදීවල අපිට මේ මොකද්ද ෂේප් එකේ සයිස් එක කපා ගන්න එහෙම තියන්නත් බැරිද? ෂේප් එකේ සයිස් එක කපාගෙන තියන්න පුළුවන් මේ හැඩයටම කපා ගන්න බෑ අමාරුයිනේ. දැන් මේක කොටුවක් වගේ දෙයක් නම් කමන්නෑ කපා ගන්න පුළුවන් නේ කොටුව හතරස් විදියට. දැන් මෙතන වෙනස් හැඩයක් තියෙන නිසා තමයි අපි මේ විදියට ෆිල් එකක් විදියට දැම්මේ. හරි. එතකොට ඊළඟට පුළුවන් මේ ෆොටෝ එක ඩිලීට් කරලා දාන්න එයා තවදුරටත් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. Excuse me sir. ඔව් පුතේ. සර් දැන් Google එකේ සර්ච් කරනවානේ අකුරු ගහලා. ඔව්. ඒ වගේස ඔය PowerPoint එකේ අපිට දැන් අර ඔය වගේ ෆොටෝ එකක් තෝරගන්න ඕන වුණොත් අපි මේ ෆොටෝ එක අර වගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එතනට දාලා එහෙම හොයාගන්න බැයිද? ආ එහෙම හොයන්න බෑ. එහෙම කරනවා නම් Google image search එකෙන් තමයි පුළුවන්. හරි. ඊළඟට පුතේ දැන් අපේ design එක දිහා බලුවොත් මොකද්ද? Google image search එකට කොහොමද යන්නේ? ඒකට ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා නිකම්ම යන්න www.google.lk මේ සයිට් එකට ගිහිල්ලා මෙතනින් මේ තියෙන ඉමේජස් කියලා ඒක ක්ලික් කරන්න පුළුවන් නැත්නම් ඔයාට
සාමාන්‍ය විදිහටම Google එකේ search කරගන්නත් පුළුවන්. දැන් මම boy කියලා search කරගන්න. ඒක කරලා මෙතනින් images කියන එක click කරගත්තොත් එතකොට photo බලා ගන්න පුළුවන් මේ විදිහට. හරි. දැන් දැන් බලන්න මේ photo එක උඩින් කහ පාටක් වගේ පාටක් දාලා තියෙනවා. ඒකත් අපිට හරිම ලේසියෙන් දා ගන්න පුළුවන්. ඒකට කරන්න ඕනේ මෙන්න මේ වැඩේ. ඔව් කියන්න පුතේ. සර් ওই ලස්සනට photo එක හදාගන්නේ කොහමද? මට තේරුණා ලස්සනට හදනවා කිව්වේ. සර් වටේට අර රාමු වගේ අඩු කරලා. අනේ දැන් අපි ඒක කතා කරානේ. ඒක අපි අතින් ඇඳලා. අපි ඊළඟ photo එක හදද්දි බලමු. හරි? දැන් පුතේ මෙන්න මේ වගේ කහ පාටක් මෙයාට උඩින් දා ගන්න ඕන. අනිත් එක තමයි මෙයාගේ මේ තියෙන border එකත් අයින් කර ගන්න ඕන. මෙයා දැන් photo එකක් වගේ පේනවනේ. ඇත්තටම මෙයා shape එකක්. ඒ නිසා අපිට මෙයාව click කරලා shape format එකට ඇවිල්ලා ඒ shape එකට අදාළව වෙනස්කම් කරන්න පුළුවන්. දැන් border එක අවශ්‍ය නැත්නම් අපිට පුළුවන් මෙතනින් ගිහලා no outline කියන එක දෙන්න. no outline දුන්නම ඒ border එක නැති වෙලා ගියා. ඊළඟට පුතේ දැන් මෙයා shape එකන්නේ photo එකක් වගේ පේනවනට shape එකක්. ඒක හොඳට මතක තියාගන්න. මම මෙයාගේ duplicate එකක් හදා ගන්නවා. මෙන්න මේ විදිහට. මෙයාගේ duplicate එකක් හදාගත්තේ ඇයි කියලා දැන් ඔයාලට touch එකකින් තේරෙයි. ඊළඟට මෙයාව click කරලා ආයෙත් තම format pane එක click කරලා format pane එක open කරගන්නවා. දැන් නිකන් හරි මේ වගේ තැනකට ගියොත් එහෙම මේ චූටි pane bucket එක click කළා මෙතෙන්ට එන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ දැන් මේ තියෙන pitch එක ගන්න මෙයාගේ fill color එක විදිහට ඒක මම solid fill කියන එකට දාගන්නවා. ඒ කියන්නේ පාටක් දාගන්නවා. ඊට පස්සේ color කියන එකෙන් කහ පාට වගේ පාටක් තෝරගන්න. තැඹිලි පාට තෝරගමු. ඔන්න තෝරගත්තා. ඊළඟට මෙයා වැරගෙන ගිහිල්ලා තියන්න මේ shape එක උඩින් සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට. ඔන්නම තියාගන්න. තියලා පුතේ මෙයාගේ transparency එක මෙන්න මෙතන වැඩි කරගන්න. ඔන්න. දැක්ක නේද? හරිම ලේසියෙන් අපිට කරන්න පුළුවන්. ඔව් පුතේ. ඔයි shape එක මොකක්ද කියලා පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? පුතේ මේක shape එකක් නෙවෙයි අපි මේක අතින් යන්දා යන්දේ කොහමද insert කරන්නේ හරි මේවයි insert එකට ගිහිල්ලා shapes එකට ඇවිල්ලා මේ තියෙන්නේ freedom කියලා shape එක ඒ freedom එක පාවිච්චි කරලා තමයි අපි මේවා ඇඳගත්තේ මෙන්න මෙහෙම mouse එකෙන් click කර කර අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට ඇඳලා එයාව නිල් පාට වෙනකම් මේ පටන් ගත්ත තැනට අරන් ගියා නිල් පාට වෙනවා නිල් පාට වුණාම ආයෙත් පාරක් ක්ලික් කරන්න එතකොට එයා ෂේප් එකක් එනවා එහෙම තමයි අපි මේක ඇඳගත්තේ හරි දැන් ආයෙත් මේක කරලා පෙන්වන්න කිව්වා මෙහෙමයි කරන්නේ පොඩ්ඩක් ඉන්න හරි මේක හදාගත්තට පස්සේ පුතේ මෙයාගේ ඩුප්ලිකේට් එකක් ගන්න කොහොමද ඩුප්ලිකේට් එකක් ගන්නෙ කන්ට්‍රෝල් බටන් එක ඔබාගෙන D අකුර ප්‍රෙස් කරන්න නැත්නම් අපිට පුළුවන් රයිට් ක්ලික් කරලා කොපි කරලා ආයෙත් රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න එතකොට ඩුප්ලිකේට් එකක් හම්බෙනවානේ දැන් පුතේ මේ හදාගත්ත ඩුප්ලිකේට් එක මේක shape එකක්නේ අපි photo එකක් ඇතුළට දාලා තියෙන shape එක. ඒ නිසා මෙයාට shape එකකට කරන වෙනස්කම් හැම එකක්ම කරන්න පුළුවන්. ඊළඟට shape format එකට ඇවිල්ලා මෙතනින් පුළුවන් අපිට format pane එක open කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ window එක, මේ panel එක. ඒ panel එකේ මේ වගේ දෙයක් තිබුණොත් එහෙම මේ චූටි තින්ත bucket එකේ icon එක click කරගන්න. එතකොට අපිට අවශ්‍ය තැනට යන්න පුළුවන්. තින්ත bucket එකේ icon එක දැන් මෙයාට දාලා තියෙන පිච් එකක්නේ පිච් එක අයින් කරලා සොලිඩ් ෆිල් කියන එක දාගන්න. ඊ අපි ග්‍රේඩියන්ට් ෆිල් එකක් දාගත්තේ. ඒ වගේම සොලිඩ් ෆිල් එකයි. ඒ කියන්නේ තනි පාට. සොලිඩ් ෆිල් එක ක්ලික් කරලා යටින් තියෙන කලර් කියන එකෙන් අපිට අවශ්‍ය පාට තෝරනවා. මෙන්න මේ වගේ පාටක්. ඊට පස්සේ මෙයාව අරගෙන ගිහිල්ලා මේ ෆොටෝ එක වැහෙන්න තියාගන්න. ඔන්න ඔහොම. ඊට පස්සේ මේ උඩින් තියපු ෂේප් එකේ විනිවිද පේන ගතිය පොඩ්ඩක් වැඩි කරනවා. ට්‍රාන්ස්පරන්සි එකෙන් මෙන්න මෙහෙම වැඩි කරගන්න. අන්න හරි. ඔය තමයි කරන්න තියෙන්නේ. එතකොට අපිට මේ විදිහටම හදා ගන්න පුළුවන්. හරි. අපි ඊටර ටික හදාගෙන යමු එහෙනම්. එයාගේ යටින් තියලා තියෙන පොඩි ටෙක්ස්ට් එකක්. ටෙක්ස්ට් එකක් එකතු කරගන්න මොකද්ද කරන්නේ? ඉන්සර්ට් එකට ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් මෙන්න මේ විදිහට අඳ ගන්නවා. දැන් මෙතන නමක් ටයිප් කරගන්න පුළුවන් කැමති විදිහට. අපි ටයිප් කරගමු මොකද්ද නමක් කියන්න කවුරු හරි? ඉෂ්ටකසු. අසොන් මේ කල්ලෙක් ඉන්නේ. මොකද්ද? ශාකිරා ශාකිරා ආ හරි. ඩබල් ඒද? ඔව් සර්. ආ ඔන්න ටයිප් කරගත්තා. ඊළඟට අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එක ලොකු කරලා පොඩි කරලා ඒ දේවල් ටික කරගන්න හෝම් ටැබ් එක. හෝම් ටැබ් එකට ඇවිල්ලා අකුරු ටික පොඩ්ඩක් ලොකු කරගන්න. ෆොන්ට් එකත් පොඩ්ඩක් අද පාටට පේන ෆොන්ට් එකකට මාරු කරගන්නවා ඒරියල් බ්ලැක් වගේ. හරි.
ඊළඟට අපිට මේව ඇදගෙන ඇවිල්ලා පොඩ්ඩක් මැදට කරගන්නත් පුළුවන් නැත්නම් මේ ටෙක්ස්ට් බොක්ස් එකේ සයිස් එක මේකට ගැලපෙන්න හදලා සෙන්ටර් කරගන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඔයාලට කැමති විදිහකට කරන්න ඔන්න ඔය විදිහට තියාගෙන පුතේ මෙයාගේ ෆොන්ට් කලර් එකත් අපි කහ පාටක් තැඹිලි පාටක් වගේ එකට මාරු කරගන්න ඔන්න ඒකත් අපි කරා ආ මෙයාගේ නිල් පාටත් අපි තද නිල් පාටකට මාරු කරමු ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා ටිකක් ඩාර්ක් බ්ලූ එකට මාරු කරගන්නවා මෙන්න මේ විදිහට හරි ඊළඟට තවත් ටෙක්ස්ට් එකක් තියෙනවා එහෙනම් අපි ඉන්සර්ට් එකට ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන චූටි ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන එතනත් මොනවා හරි ටයිප් කරගන්න ඔයාලා කැමති දෙයක් ටයිප් කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඊළඟට එයාවත් මැද හරියට තියලා එයාට ෆොන්ට් කලර් එකක් සහ ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න ඕන ෆෝම් ටැබ් එකට ගිහිල්ලා ෆොන්ට් සයිස් එක මෙන්න මෙහෙම අඩු කරගන්නවා ඊළඟට ෆොන්ට් කලර් එකත් අපිට මෙතනින් තෝරලා දෙන්න පුළුවන් මේ වගේ පාට ඔන්න ටොට්ටක් ලොකු කරගමු හරි එන්න මේ විදිහට හදාගත්තා ඒ කොටසත් හදාගෙන ඉවරයි ඊළඟට පුතේ අයිකන් තුනක් දාන්න තියෙනවා මෙතන මේ තියෙන්නේ Facebook අයිකන් එකයි Twitter අයිකන් එකයි මම හිතන්නේ LinkedIn අයිකන් එකයි අපිට මේ වගේ අයිකන් එකක් අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරලා ගන්න පුළුවන් කොහොමද සර්ච් කරන්නේ Facebook අයිකන් ඊ මං කිව්වා විනිවිද වෙන ෆොටෝ වල නම් PNG ඊට පස්සේ කීබෝඩ් එක එන්ටර් කියන කී එක ප්‍රෙස් කරගත්තාම මේ වගේ ෆොටෝස් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මේ තියෙන එකක් ක්ලික් කරලා බලන්න මේ විදිහට පිටිපස්සෙන් කොටු 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 තියෙනවා නම් ඒක ට්‍රාන්ස්පරන්ට් ඉමේජ් එකක් හැබැයි කවදාවත් ක්ලික් කරන්න එපා මෙතන මේ කොටු කොටු තියෙනවා ඒව බොරුවට හදුවේවා මෙතන කොටු කොටු පේන්නේ නැත්තම් ක්ලික් කරාට පස්සේ මෙතනදි විතරක් කොටු කොටු පේනවා නම් පසු බිමේ ඒක විනිවිද පේන ෆොටෝ එකක් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් මම මෙයා උඩ රයිට් ක්ලික් කරලා කොපි ඉමේජ් කියන එක දීලා පවර්පොයින්ට් එකට ආයෙත් ඇවිල්ලා රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න ඔන්න ඒක ආවා ඔව් පුතේ සර් නම ඉස්සරහින් මිස් කියලා දාන්න ආ අපි ඒක දාමු හරි ගොඩක් ඉන්න ඊළඟට shift key එක ප්‍රෙස් කරගෙන මෙයා චූටි කරගන්න. Shift එක press කරේ නැත්නම් මෙයාව තැලෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තැලෙන්න හැම පුළුවන්. ඒ නිසා දෙයක් පොඩි කරනකොට Shift key එක press කරගෙන පොඩි කරගන්න. මේ විදිහට චූටි කරලා මෙතනින් ගෙනල්ලා තියාගමු. මෙන්න මේ විදිහට. ඊළඟට අපිට ඕනේ පුතේ LinkedIn කියන social media එකේ icon. මම මෙතන Facebook කියලා මකලා එහෙම සර්ච් කරගන්න ඊට පස්සේ අපි ඒකටත් තෝරගන්න ඕනේ මේ හැඩේම අයිකන් නෑ නැත්තම් කැතයිනේ එකක් රවුම් එකක් කොට වුණාම ඒ නිසා පොඩ්ඩක් පහලට ගිහිල්ලා අපි බලමු රවුම් අයිකන් එක ක්ලික් කරලා බලනවා ඒකේ පසුබිම කොට කොටු නෑ ඒ කියන්නේ යා ට්‍රාන්ස්පරන්ට් නෙවෙයි සුදු පාට තිබුණත් ප්‍රශ්නයක් නෑ මොකද අපේ පසුබිම සුදු පාට නිසා ඒක පේන්නේ නැති නිසා අවුලක් නැහැ වෙනත් පාටක් තිබුණොත් එහෙම මේ සුදු පාට කොට වගේ එක පේනවා ඒ නිසා අපි හොයාගන්න ඕනේ ට්‍රාන්ස්පරන්ට් ෆොටෝ එක පොඩ්ඩක් පහලට ගිහිල්ලා බලමු හරි ට්‍රාන්ස්පරන්ට් ආ මේක ට්‍රාන්ස්පරන්ට් ෆොටෝ එක හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකේ මැද තියෙන අකුරු දෙකක් ට්‍රාන්ස්පරන්ට් මේ වෙලාවේ හැටියට කමක් නැහැ අපි ඒක රයිට් ක්ලික් කරලා කොපි ඉමේජ් කියන එක දීලා පවර්පොයින්ට් එකට ඇවිල්ලා පේස්ට් කරගමු ඊළඟට එයාවත් චූටි කරගන්නවා මෙන්න මේ විදිහට දැක්කද ඔය මං කියව අකුරු ටිකක් ට්‍රාන්ස්පරන්ට් කියලා මේ අකුරු ටිකක් තියෙන්නේද පේන ඊළඟට මෙතනින් තියාගෙන අපිට පුළුවන් එයාගේ සයිස් එකත් Facebook icon එකේ සයිස් එකටම වෙනස් කරගන්න සර් ඔපතේ ඔය රූපේ ටච් කරාම ඒ ලින්ක් එකක් විදියට ගිහිල්ලා එහෙම යන්න හදන්න බැරිද සර් මොකද්ද ඔය රූපේට ලින්ක් එකක් රූපේ ටච් කරාම ලින්ක් මේ ඔව් දෙන්න පුළුවන් ඒක ඔන්නෙන් එහෙම හදන්න බැරිද ඔව් පුළුවන් වර්ඩ් එකේ වගේම තමයි ඉන්සර්ට් එකට ගිහිල්ලා මේ තියෙන ලින්ක් කියලා ලින්ක් එකේ ක්ලික් කරගන්න ඊට පස්සේ ඇඩ්‍රස් එක ටයිප් කරන්න තියෙනවා වර්ඩ් එකේ අපි ඉගෙන ගත්තේ ඒකම තමයි ඉන්සර්ට් එකේ හෝම් එකේ කිසිම වෙනසක් නැහැ වර්ඩ් එකේ තියෙන එකම තමයි තියෙන්නේ රූපේට දැම්මම ඉස්සෙල්ලා එතකොට පුළුවන් ඕනම දෙයකට දාන්න shape එකට ෆොටෝ එකට ටෙක්ස්ට් එකට ඕනම දෙයකට දැම්ම හැකි හරි දැන් බලන්න මේ PowerPoint එකෙන් අපිට කියනවා size එක සමාන වුණා කියලා ඒ වගේ වුණාම මෙතනින් ගෙනත් තියාගන්න දැන් එයා සමානයි කිව්වට පොඩ්ඩක් පුංචි වගේ එහෙම වුණත් පොඩ්ඩක් ලොකු කරගන්නත් පුළුවන්
හරි මෙතෙන්ට මිස් කියලා දාගමු අපි හරි ඊළඟට පුතේ අපිට ඕනේ තවත් icon එකක් ඒ මොකද්ද ට්විටර් එකේ icon එක මම මෙතන link in මකලා ට්විටර් කියලා search කරනවා ඒකටත් අපි රවුම් icon එකක් තෝරගමු. දැන් මේ කට්ටියව ක්ලික් කරන්න එපා. මේ මෙතනම කොටු කොටු පේන්නේ. ඒ අපි රවට්ටන්න තමයි දාලා තියෙන්නේ. ඒ නිසා එතන කොටු කොටු පේන්නේ නැති එකක් බලලා ක්ලික් කරගන්න. එතකොට හොයා ගන්න පුළුවන් transparent එක. මේ තියෙන්නේ මේක දැන් කොටු කොටු උනානේ ක්ලික් කරාට පස්සේ. එහෙනම් මේක right click කරා copy image දුන්නා PowerPoint එකට ඇවිල්ලා පොඩ්ඩ පොඩි කරගමු මේක. එතෙන්ට paste කරගන්න. ඊට පස්සේ යවත් චූටි කරගන්න. චූටි කරලා මෙතනින් ගෙනත් තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ කට්ටියව එක පෙළට හදාගන්න. දැන් මේ එක පෙළට හදාගන්න මම ඔයාලට පොඩි ෂෝට් කට් එකකුත් කියලා දෙන්න. හරි. එක පෙළට හදාගන්න දෙන ෂෝට් කට් එක තමයි දැන් මේ වගේ ඉමේජ් එකක් ගත්තම හොඳට බලන්න මේ ඉමේජ් එක වටේට පොඩි ඉඩක් තියෙනවනේ. එතකොට PowerPoint එක අඳුරගන්න මේක තනි ඉමේජ් එකක් විදියට. ඒක තමයි ඉස්සෙල්ලා යාර පොඩ්ඩක් පොඩි කරාම සයිස් එක සමාන වුණා කියන්නේ. හරි දැන් ඔන්න අපි icon ටිකත් හදාගෙන ඉවරයි. අපි ඒක තුනම පොඩ්ඩක් ලං කරගමු. ඔව් පුතේ. අපි සාර මැදින් icon එකක් දැම්මේ. ඔව්. ඒකෙන් මොකද සර් වෙන්නේ? ඒක පුතේ සාමාන්‍යයෙන් ඔයාලගේ තියෙන හැකියාවන් වගේ දේවල් දාලා තියන්න පුළුවන් වෙබ්සයිට් එකක්. එතකොට කවුරුර කෙනෙක් ගිහිල්ලා සර්ච් කරලා බලලා ඔයාලට කතා කරලා මොනවා හරි වැඩක් දෙන්න. දැන් ඔයාලට වෙබ්සයිට් එකම හදන්න පුළුවන් නම් LinkedIn එකට ගිහිල්ලා දාලා තියන්න පුළුවන්. ඔයා වෙබ් ඩිසයිනර් කෙනෙක් මම මේ දේවල් කරලා තියෙනවා කියලා දාලා තියන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට වෘත්තීයමේ දේවල් වලට. හරි මම මේ විදිහට icon ටික හදා ගන්න. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ සාමාන්‍ය text එකක්. එහෙනම් අපිට පුළුවන් insert එකට ගිහිල්ලා text box එකක් ඇඳගන්න. insert එකට ගියා මේ විදිහට text box එකක් ටිකක් ලොකුට ඇඳගෙන අපි මොනවා හරි දෙයක් type කරගන්න. ඊළඟට පුතේ මේව ටිකක් ලස්සන වෙන්න අපි align center කියන එක දෙනවා home කියන එකට ගිහිල්ලා align center දැන් පොඩක් පිළිවෙලයි ඊට පස්සේ මෙයාගේ font size එක මේ විදිහට පොඩක් අඩු කරගමු ඊළඟට font color එකත් ලාලු පාටක් වගේ දෙමු හරි දැන් ඔන්න අපි එකක් හදාගෙන ඉවර ඊළඟට මම මෙයාව කපාගත් අපිට පේන විදිය පාස් කරගන්න මම ආයෙත් මෙයාව දිග අර ගන්න අනිත් එක කොහමද තියෙන්නේ බලාගන්න මොනවද ඒ කපලා දිගරි මම පෙන්නන්න පුතේක හරි දැන් බලන්න එයාට පස්සේ චූටි ඉරක් තියෙනවා අපිට එහෙමනම් පුළුවන් insert එකට ගිහිල්ලා shapes එකට ගිහිල්ලා rectangle එකක් අරගෙන චූටියට ඉරක් වගේ අඳගන්න මෙන්න මේ විදියට ඊට පස්සේ ඉර පොඩ්ඩක් මෙන්න මෙහෙම කීබෝඩ් එකේ arrow keys පාවිච්චි කරලා ලං කරගන්න. ලං කරලා outline එක අයින් කරලා දානවා shape fill එකට ලාලු පාටක් වගේ දෙයක් දෙන්න. මෙන්න මෙහෙම. හරි. ඔන්න අපි එකක් හදාගෙන ඉවරයි. දැන් ඉතුරු කට්ටියව හදාගන්න අපිට පුළුවන් මෙයාවම copy කරලා ගන්න. මොකද කරන්න ඕනේ එහෙනම් අපිට පුළුවන් key mouse එකෙන් click කරගෙන මෙන්න මෙහෙම ඇඳගන්න. එතකොට ඒ ඔක්කොම ටික select වෙනවා. සර් ඔබද කියන්න සර් ආයි අර මේ අන්තිමට කරපු එක සර් පොඩ්ඩක් පෙන්වන්න අන්තිමට කරපු එක කියමේ ඉරක් දාපු එකද ඔව් සර් ආ හරි ඉරක් අඳ ගන්න ඕන නම් අපිට පුළුවන් insert එකට ගිහිල්ලා shape selling මේ විදිහට line එකෙන් ඉරක් අඳ ගන්නත් පුළුවන් ඒකත් ප්‍රශ්නයක් නෑ මේ විදිහට ඉරක් අඳ ගන්න පුළුවන් ඊළඟට ඉරකට නම් fill color එකක් නැහැ outline color එකක් විතරයි තියෙන්නේ outline color එකක් මේ විදිහට දෙන්න පුළුවන්. ඒක ක්‍රමය. එහෙම නැත්නම් අපිට පුළුවන් ටිකක් මහත ඉරක් ඕන නම් ලේසිම ක්‍රමය තමයි insert එකට ඇවිල්ලා shape වලින්
රෙක්ටෑන්ගල් එකක් අඳ ගන්න එක. නැත්නම් අර ඉරේ මහත වැඩි කරන්නත් පුළුවන්. ඊට වඩා ලේසි තියෙන ෂේප් එකක් විදිහට අඳ ගන්න එක මෙන්න මෙහෙම. මේ කොටුවක්ම තමයි දාලා තියෙන්නේ. චුට්ටක් හීනි කරලා දෙන්න. නැත්නම් අපිට පුළුවන් ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප්ස් වලින් ලයින් එකක් කෙලින්ම අඳ ගන්න. ඒකත් ප්‍රශ්නයක් නෑ. මේ විදිහට බලලා කෙලින් අඳ ගන්න පුළුවන්. මේ ලයින් එකක් දානවා නම් එයාට ෆිල් කලර් එකක් දාන්න බෑ අපිට අවුට්ලයින් කලර් එකක් තමයි දාන්න පුළුවන් එතකොට මේ විදිහට වෙනස් වෙනවා හරි ප්‍රති දැන් මේ වගේ හතර දෙනෙක් අපිට ඕනේනේ මොකද මෙතන 1 2 3 4ක් තියෙනවා දැන් මේකේ වැඩ කටයුතු ඉවර නිසා අපිට පුළුවන් මෙයාව මෙන්න මේ විදිහට මේ ඔක්කොම ටික සිලෙක්ට් කරගන්න ඔක්කොම ටික සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ තියෙන කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන CTRL බොත්තම ඔබාගෙන D අකුර ප්‍රෙස් කරාම ඒ හැමෝම ඩුප්ලිකේට් වෙනවා මේ බලන්න ඊළඟට අපිට පුළුවන් ක්ලික් කරගෙන මෙන්න මේ විදිහට එහා පැත්තට අරගෙන යන්න. දැන් මේ ටික සිලෙක්ට් වෙලා තියෙන නිසා අපි තව එක්කෙනෙක්ව ගන්නවා කන්ට්‍රෝල් බටන් එක ඔබාගෙන D අකුර ප්‍රෙස් කරලා. ඔන්න තවත් එක්කෙනෙක්ව ගත්තා. Excuse me sir. ඔව් පුතේ. මං සර් සමහරක් වෙලාවට ඩුප්ලිකේට් කරලා ගත්තද සර්? ඔය වෙන තැනකට ගෙනියද සර්? කෑලි කෑලි කැඩෙනවනේ සර්. ආ එහෙම කෑලි කෑලි කැඩෙන්නේ. ඔයා හරියට මේක මේ ක්ලික් කරගෙන නෑ. දැන් ඔයා මේ විදිහට ඩුප්ලිකේට් එකක් හැදෙන්නේ. එතකොට ඔයා නිකන් හරි වෙන තැනක් ක්ලික් කරගත්තත් වැරද්දලා හරි ඔන්න ආයිතින් එක්කන තමයි අද ගන්න වෙයි. ඒ නිසා ඩුප්ලිකේට් එක හැදුනට පස්සේ මෙන්න මේ විදිහට කොහෙවත් ක්ලික් කරන්න එපා. හරියටම මේ කෙනෙක් ඉරක් වලට ගියපම ඊතල හතරක් පේන්නේ ඔය. ඒ ඊතල හතර ආවට පස්සේ ක්ලික් කරගෙන එක ක්ලික් එකෙම ඇදගෙන ඉන්න. අතාරින්නවත් මුකුත් කරන්න එපා. හරි. ඔන්න තුන් දෙනෙක් ගත්තා තවත් ඩුප්ලිකේට් එකක් හදාගමු. කන්ට්‍රෝල් බටන් එකයි D අකුරයි ප්‍රෙස් කරලා ඔන්න යන්න දාගන්න. ඔබ පුතේ සර් මගේ ඩුප්ලිකේට් එකක් ගන්න කිව්වම සර් කහපාට කැල විතරක් එන්නේ සර් ෆොටෝ එක එන්නේ නැහැ සර් එතෙන්ට. ආයකට හේතුව තමයි ෆොටෝ එක හරියට සිලෙක්ට් කරා නැහැ. ඒ නිසා ආයෙ පාරක් මෙන්න මෙහෙම ඇඳගන්න. හොඳට ආවරණය වෙන විදිහට ඇඳගන්න. එකක් වැඩිපුර ඇඳතර කමක් නැහැ මෙහෙම. ඊට පස්සේ අපිට පුළුවන් අනවශ්‍ය දේවල් ටික කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන ක්ලික් කරලා ලයින් කරන්න මෙහෙම. හා සර්. ටිකක් වැඩි 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 කොටසක් මේ ආවරණය විදිහට සිලෙක්ට් කරගන්න. හරි ඔන්න දැන් අපි හතර දෙනෙක්ව මෙතෙන්ට දාගෙන තියෙනවා. ඕකේ යන පුතේ. සර් එහෙම සර් ඇන්දර පස්සේ සර් මේ අකුරු එම සිලෙක්ට් වෙන්නේ නැහැ නේ සර්. ඒකට හේතුව තමයි ඔයා මේ ඒ කට්ටිය ආවරණය වෙන විදිහ හරියට නැහැ. උඹ බලන්න දැන් මේක මම මෙහෙම විදිහට අඳගත්තට මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් උන්නේ නැහනේ. එහෙම නම් ටිකක් වැඩිපුර සිලෙක්ට් කරා. ආ දැක්කද? දැන් අපිට ඇහැට පේනකොට යාව ආවරණය වුණා කියලා පවර්පොයින්ට් එක අඳුර ගන්න නැහැ ඒ විදිහට. මේ ඉන්සර්ට් ටිකක් වැඩිපුර සිලෙක්ට් වෙන්නේ නැත්නම් මෙහෙම හරි කමක් නැහැ සිලෙක්ට් කරගන්න අනවශ්‍ය ටික control button click කරලා align කරගන්න මෙන්න මේ. හරි පුතේ. දැන් අපි හතර දෙනෙක්ව හදාගෙන ඉවරයි. මේ හතර දෙනාගේ වෙනස් වෙන ඕන තැන් ටික තමයි නම් ටික වෙනස් වෙන්න ඕනේ. ඊළඟට photos ටික වෙනස් වෙන්න ඕනේ. පාට ටික වෙනස් වෙන්නත් ඕනේ. හරි. දැන් ඔයාලට මතකද මේ photo එක උඩින් අපි තවත් shape එකක් දාලා තමයි පාටක් දීලා තියෙන්නේ. මතකයිද ඒක? මේ පාටක් දාපු shape එක. අපි පොඩ්ඩකට මෙන්න මෙයාව චුට්ටක් අයින් කරලා තියාගන්න. මෙන්න මේ විදිහට. ඔන්න අයින් කරලා තියාගන්න. එතකොට අපිට පුළුවන් මේ යට ඉන්න එකනම ක්ලික් කරන්න. ඒකට තමයි අයින් කරේ. නැතුව වෙන හේතුවකට නේද? මෙයා උඩ හිටියොත් එහෙම අපි ක්ලික් කරාම ඇත්තටම ක්ලික් වෙන්නේ උඩ ඉන්න එකනානේ. ඒ නිසා තමයි පොඩ්ඩක් පැත්තකට කරලා තියාගත්තේ. දැන් මේ හතර දිනාට අපි ෆොටෝස් හතරක් දාගමු. දැන් අපි පළවෙනි ෆොටෝ එක ගත්තේ insert sorry insert එකට ගිහිල්ලා picture කියන එකකින් අපි දෙවෙනි ෆොටෝ එක Google search කරලා ගමු හරි ඊළඟට මේ එන ෆොටෝ වලින් කැමති ෆොටෝ එකක් උඩ click කරලා right click කරලා copy image කියන එක දීලා අපිට පුළුවන් PowerPoint එකට ඇවිල්ලා right click කරලා paste කරගන්න හරි ඔන්න මේ ෆොටෝ එක අපි paste කරගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් පොඩි කරලා මේ shape එකට ගැලපෙන විදිහට තියාගන්න. මෙන්න මේ විදිහට. තියලා මෙයාගොඩ ආයෙත් right click කරලා පොතේ copy කරගන්න. copy කරලා delete කරාට කමක් නැහැ. ඔන්න මම delete ම කරලා දැම්. දැන් අපිට ඉතුරු වැඩ ටික තියෙන්නේ මෙන්න මේ shape එකත් එක්ක. copy කරලා delete කරලා දාන්න. ඊට පස්සේ shape එක උඩ click කරන්න. ඊළඟට යන්න shape format කියන එකට. shape format එකට ගිහිල්ලා පොතේ click කරගන්න. format pen කියන එක ඔන්න ක්ලික් කරගන්න. ඊළඟට මේ චූටි තින්ත බකට් එක icon එක ක්ලික් කරගන්න. ඊළඟට ක්ලික් කරන්න ඕනේ මොකද්ද? දැන් කොහොමවත් pitch එකේ තියෙන්නේ. ඒ නිසා ඒක අලුතෙන් select කරන්න අවශ්‍ය නැහැ. අපි දැන් click කරන්න ඕනේ clipboard කියන එක.
ඔන්න clipboard click කරගත්තම අපි අර copy කරගත්ත එක්කනාගේ photo එක shape එක ඇතුළට ආ. හරි ඒ වගේ තව දෙන්න එක දාගමු. राइट क्लिक करला कॉपी इमेज दीला पावर पॉइंट राइट क्लिक करला पेस्ट कर पड़ी देखकर रिजिकोनाशन मैं हतरा सीट हदागत्ता मैं दागत्ता लसन पेन एक करते फोटो क्लिक करना पिच फॉर्मेट किए पिच फॉर्मेट मगेन कोहमद क्रॉप कर पिच फॉर्मेट क्रॉप गिहिल्ला क्लिक करेंगे कल पाट क्यारी कंबी ये कल पाट क्यारी पावित अभी मैं कपागन पुनः मेन मेवी कप लगता क्लिक कर कप पुटर अब पे पस कप क्या आय ओण आय तेन पिच फॉर्मेट क्रॉप क्लिक करना इतकोट अब नोपेन तीन क्या पेन आय पुला मेवी रेद अभी अवश्य हेमतमार इसम कप आय दिखर गति हर उन्न क्रॉप कर ඊළඟට වෙන තැනක් ක්ලික් කරා. ඔව් පුතේ. අපිට සර් දැන් ඔය රූපේ තියෙන කෙනා විසාවේ පිටිපස්සෙන් කට්ටියක් අපු වෙනවනේ සර් බොඳ වෙනා වගේ. මොකද්ද මොකද්ද තේරුම? ආ මේ පස බිම අයින් කරගන්නද? ඔව් සර් එහෙම වේද? ඔව් පස බිම අයින් කරන්න PowerPoint එකේ නුත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි picture format එකට ඇවිල්ලා මෙතන තියෙන remove background කියන එක. ඒක ගොඩක් සාර්ථක නැහැ. අයින් කරගන්න පුළුවන්. දැන් මේ වගේ තමයි ඒක ක්ලික් කරාම එන්නේ. කොහොමද ක්ලික් කරන්නේ ගොඩක් ඉන්න පිච්චර් ෆෝමැට් එකට ඇවිල්ලා මෙතනද රිමූව් බෑග්ග්‍රවුන්ඩ් දකුණු පැත්තේ තියෙන. ඒක ක්ලික් කරගන්න. එතකොට මේ වගේ එනවා. ඊට පස්සේ පුතේ ඔයාලට අවශ්‍ය තැන් ටික තැන් වලට දම් පාටක් ඇවිල්ලා තියෙනවා නම් අපි ඒ ටික අයින් කරගන්නවා. අයින් කරන්නේ මේ තියෙන්නේ mark areas to keep කියලා. ඒ කියන්නේ ඉතුරු වෙන්න ඕන කොටස් ටික mark කරන්න කියලා මේ කියන්නේ. එයාව ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ පැන්සලෙන් ඔයාලට අවශ්‍ය ටික මේ විදිහට පොඩ්ඩක් තෝරලා දෙන්න. එතකොට එයාට පුළුවන් ඒ ටික හඳුනාගෙන අපිට ඉතුරු කරලා දෙන්න. දැන් දත් ටිකක් නැති වෙලා නේ. ඉතින් මෙතනින් පොඩ්ඩක් අමාරුයි ගානට හදා ගන්න මේ ඇඳුමේ සමහර කැලි කැපෙන. හරි. මෙන්න මේ විදිහට කරලා කොණ්ඩෙත් කැපිලා. හරි. ওই විදිහට කරගත්තට පස්සේ මෙතනදී keep changes කියලා ඒක ක්ලික් කරපුව ගම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා මෙයා විතරක් ඉතුරු වෙනවා. එහෙම කරගන්න පුළුවන්. Excuse me sir. ඔව් පුතේ. Sir මම අර හංසය කතා කරන්නේ. ඔව්. Sir මම අර මේ ID card number එක ඇව්වා. හරි හරි ඒක බලමු පුතේ. ඒකේ password එක හෙට උදේට දාන්න පුළුවන්ද අපිට කරවනවා. හරි පුතේ මම වට දාලා තියන්නම්. ආ ඔයා පන්තින් අයින් වෙන්න දෙන්නේ. හරි කමක් නැහැ. එහෙමනම් recording එක බලන්න මම ඔයාලට message එකක් දාලා තියන්නම්. හරි පුතේ හරි හරි. හරි දැන් මේ වගේ ෆොටෝ එකක් ගත්තට පස්සේ මොකක්ද අපි කරේ රයිට් ක්ලික් කරා කොපි කරගත්ත මේව ඩිලීට් කරලා දැම්. තවදුරටත් යාව අවශ්‍ය නැහැ. ඊළඟට මේ ෂේප් එක උඩ ක්ලික් කරා ෂේප් ෆෝමැට් එකට ආවා. ඔව් පුතේ. සර් අකුණු ගන්න සර් ගියාට පස්සේ දාන්න පුළුවන් සර් ආයි රෙකෝඩ් එක. ඔව් හැම රෙකෝඩින් එකම අනේ ඔයාලට ලැබෙනවා. ගොරවන කට්ටිය ඉන්නවනම් අපහසුතාව තියෙන කට්ටිය ඉන්නවනම් ගියාට කමක් නැහැ. හරි. ඊළඟට ෂේප් එක ක්ලික් කරගන්න shape format එකට එන්න ඊළඟට format pane කියන එක ක්ලික් කරගන්න මේ වගේ එකක් එයි ඒකෙන් තින්ත බකට් එක ක්ලික් කරගන්න දැන් කොහොමත් එයාට pitch කියන එක වැඩිලා තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ අපිට දැන් ඉතුරුලා තියෙන එකම වැඩේ තමයි clipboard කියන එක ක්ලික් කරගන්න එක ඔන්න මම clipboard ක්ලික් කරා ඔන්න ඒ ගැන ළමයාත් එතෙන්ට ආවා අපි තවත් එක්කෙනෙක් Google එකේ search කරලා හොයාගමු අපි මෙයා තෝරගමු. ඔන්න රයිට් ක්ලික් කරා කොපි ඉමේජ් දුන්නා පවර් පොයින්ට් එකට ආවා රයිට් ක්ලික් කරා පේස්ට් කරගත්තා. පොඩ්ඩක් පොඩි කරගන්න පොඩි කරලා රයිට් ක්ලික් කරලා කොපි කරගන්න. ඊට පස්සේ මෙයාව ඩිලීට් කරගන්න. ඊළඟට මේ ෂේප් එක උඩ ක්ලික් කරා ෂේප් ෆෝමැට් එකට ගියා. ෆෝමැට් පේන් කියන එක ක්ලික් කරගත්තා මේ පැනල් එකේ තිබ්බේ නැත්තම් විතරක් ක්ලික් කරන්න. මේ පැනල් එක තිබුණොත් මෙතනින් කෙලින්ම මේ තින්ද බකට් එක ක්ලික් කරගන්න. ඊළඟට
clip board කෙනෙක් දුන්න. ඔන්න එයාවත් එතෙන්ට ආ. දැන් පුත්තේ අපි ෆොටෝස් ටික දාගෙන ඉවරයි. දැන් මෙයාලගේ දීලා තියෙන විදියට පාට ටික දාගන්න තමයි තියෙන්නේ. ඒ පාට දාන්න ඕනේ කාටද? මෙන්න මේ උඩින් තියෙන shape එකට. හරි. මෙයාට දාගමු අපි ඊයේ පාවිච්චි කරපු රෝස පාට. එහෙනම් කොහමද shape format එකට ඇවිල්ලා shape fill එකට ඇවිල්ලා රෝස පාට දෙනවා. ඊට පස්සේ ආයෙත් මෙයාව ගෙනල්ලා උඩින් තියාගන්න. මෙන්න මේ විදියට. ඒක ගන්න බලන්න තියාගන්න ලස්සනට පේනවා ඉතින්. දෙවෙනි එකනට කොළ පාට. මෙයාව ක්ලික් කරා shape format එකට ආවා shape fill එකෙන් කොළ පාටක් තෝරගත්තා. හරි. මෙයාව ආයෙත් ගෙනල්ලා උඩින් තියාගන්න. හරි. මෙයාට නිල් පාටක් වගේ පාට. මෙයාව ක්ලික් කරා shape fill එකට ආවා නිල් පාටක් දුන්නු. ඊළඟට මෙයාව ගෙනල්ලා උඩින් තියාගන්න. Excuse me sir. ඔව් පුතේ. ඔකට සර් අපිට අපිට කැමති ටෙක්ස්ට් එකක් දාලා අපිට කැමති රූප දැම්මම කමන්නෑ නේද සර්? හරි කමන්නෑ කමන්නෑ. කිසිම ගැටලුවක් නෑ. ඔයාලා කැමති විදියකට හදන්න. හරි පුතේ. ඔන්න අපි මේ ස්ලයිඩ් එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. දැන් බලන්න. මේ තියෙන්නේ අපි පලාගත් එක. මේ තියෙන්නේ අපි හදපු එක. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ තමයි මේ ෆොන්ට් වල පාටක් වෙනස් කරන්න ඕනේ. අපි මෙන්න මෙයාට දෙනවා මේ කොටුවට පාවිච්චි කරපු රෝස පාට. කොහමද? text color එක form එකේ ඇවිල්ලා text color එක රෝස පාට දෙන්න. මේකට දෙනවා කොළ පාට. හරි. මෙයාට දෙනවා නිල් පාට. ඔන්න ඒ ටිකත් ඉවරයි. ඔයාලට කැමති නම් නම් ටික වෙනස් කරගන්නත් පුළුවන්. මම මෙතෙන්ට දාගන්නවා මේ වගේ නම. හරි ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපි හදාගත්ත අකුරු ටිකත් මේ විදිහට වෙනස් කරගන්න. ඉතින් හරිම ලේසියෙන් ඒ ඩිසයින් එකත් ඔන්න අපි හදලා ඉවර කරා. තව දෙයක් තියෙනවා. මේ බලන්න චූටි චූටි මොනවද තියෙනවා වට හරියට පේන්නේ නැහැ. අපි හිතමු මේ අයිකන් කියලා. ඒ වගේ වෙලාවට ඉන්සර්ට් එකට ගියා. අයිකන්ස් කෙනෙක් ක්ලික් කරගත්තා. මෙතනින් කැමති අයිකන් එකක් තෝරගන්න පුළුවන්. අයිකන් එක තෝරගමු. මේ අකුරු නේද තියෙන්නේ. ඔව් අකුරක් තියෙනවා නම් අකුරක් දාගන්න පුළුවන්. ෂේප් එකට ක්ලික් කරලා නිකම්ම අකුරක් ටයිප් කරගන්න පුළුවන් මේ විදිහට. අපි පොඩ්ඩක් වැඩේ ලස්සනට අයිකන් එකක් දාගමු. හරි. ඔන්න මම අයිකන් එකක් තෝරගත්තා. ඉන්සර්ට් කෙනේ ක්ලික් කරා. මේ වගේ චූටි අයිකන් එකක් ආ. ඊළඟට පොඩ්ඩක් page එක zoom කරගෙන මෙන්න මේ විදිහට චූටි කරලා මෙතනින් තියලා මෙයාගේ graphic fill එක graphic format වල graphic fill එක සුදු පාට කරගන්න. හරි ඊළඟට control එකයි d අකුරයි press කරලා duplicate කරගෙන එයාව අනිත් එකටත් දාගන්න. ඔයාලට කැමති නම් icon හතරක් දාගන්නත් පුළුවන්. හරි ඔන්න ඒ වැඩෙත් ඉවරයි. මේක තමයි අංග සම්පූර්ණ slide එක අපි හදාගත්ත. මේක දැන් edit කරලා දාන්න. ඔන්න දැක්කනේ කොහොමද හදාගන්නේ කියලා. මේ වගේ දෙයක් හදන්න ඕන. අපි මෙයා ගොඩින් පොඩි කලර් ඕවර්ලේ එකක් දාලා තියෙන ෂේප් එකක් විදිහට අනිත් දේවල් ටික text ඒ වගේම image ආයෙත් text තියෙනවා පොඩි lines ටිකක් තියෙනවා පොඩි පොඩි දේවල් ටිකක් එකතු වෙලා තමයි මේ සම්පූර්ණ ස්ලයිඩ් එකම හැදිලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපිට අවශ්‍ය දෙයට මේ වගේ design එකක් හදාගන්න. හරි අපි තව එකක් හදලා ඉවර කරමු. වෙලාව ඉවර වෙන කල. එහෙනම් මම අලුත් ස්ලයිඩ් එකක් ගන්නවා. මේ ස්ලයිඩ් එක උඩ click කරලා එන්ට කියන කී එක ප්‍රෙස් කරන්න. ඔන්න අලුත් ස්ලයිඩ් එකක් ගත්තා. ඊළඟට මේගොල්ලෝ දීලා තියෙන text box දෙක මේ විදිහට අයින් කරගන්න. ඒක මම කරනවා වේගი වැඩි නෑ නේද? තේරෙනවනේ ඔයාලට? නෑ සර් තේරෙනවා. හරි. හරි. නෑ සර්. ඔබ කියන්න. අපිට දැන් ඔය දැන් හදන ඒවා අපි වෙන කෙනෙක්ට ෂෙයා කරොත් එහෙනම් මේක PowerPoint විදිහට මේ edit ගන්න පුළුවන් වෙනනම් තියෙන අපිට edit නොකර ඒගොල්ලෝ ඔව් ඒ වගේ වෙලාවකදී ඔයාලට මේක ෂෙයා කරන්න පුළුවන් PDF ෆයිල් එකක් විදිහට. තව එඩිට් කරන්න බැරි ෆයිල් එකක් විදිහට ෂෙයා කරන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් බලලා ඔයාලට කියලා දෙන්න.
හරි අපි ඊළඟට හදාගමු මෙන්න මේක අපිට ඉතුරුලා තියෙන මේ ඩිසයින් එක මේක නම් හරිම ලේසි දෙයක් අපි මේක හදාගමු මම මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නවා මට ලේසි වෙන්න ඒකට බලා ගන්න පුළුවන් සෝ ස්ක්‍රීන්ෂොට් ගන්නේ මොකෙන්ද ඒක පුතේ Mac OS එකට තමයි ওই විදිහට ස්ක්‍රීන්ෂොට් ගන්න එන්නේ Windows වලටත් තියෙනවා snapping tool හරි මොකක් හරි ඔය වගේ නමක් ගොඩක් Windows search එකේ ගහලා බලන්න snap වගේ search කරලා බලන්නකෝ ඒක හම්බෙයි ඔයාලට හරි ඊළඟට පුතේ බලන්න ඒකෙත් අර අපි උඩ පාවිච්චි කරව පොදු කොටස ඒ විදිහටම තියෙනවා එහෙනම් අපිට පුළුවන් උඩ slide එකට ගිහිල්ලා ඒ කොටස මෙන්න මේ විදිහට තෝරලා right click කරලා copy කරලා මේ slide එකට අවිලා paste කරගන්න sir ඔබට snapping tool කියලා ගත්ත තමන් තියෙන sir එච්චා ඒකේ මේ screenshot එකක් ගත්තී අලු පාට වෙනවා sir මුළු screen එකම තෝරන්න එනවා නේද ඊට පස්සේ screen එකේ තනක් අඳින්න වගේ ඇඳලා බලන්නේ අඳම කියලා screenshot එකක් වදිනවා ඔව් sir ඔව් sir සමහරක් කරවන්න sir ඒක මේ හරියට ඇහෙන්නෙත් නෑ භාගයක් අඩු වෙලා වගේ එමක් දැනෙනවා ආ අපි එකට වෙන software එකක් බලමු පාඩම ඉවර වුණාම පොඩි software එකක් තියෙනවා මට නම මතක නෑ Google කරලා බලමු අපි ඒක duplicate එකක් ගන්න ඉදයි පාකේ sir Windows පුතේ duplicate එකක් ගන්න ඔයාට පුළුවන් නේද මොකද්ද Windows එකේ sir screenshot එකේ මේ ආව් ඔයාට සම්පූර්ණ screen එකම ඔව් සම්පූර්ණ screen එකම ඕනේ නම් start button එක ඔබාගෙන ඔයාගේ keyboard එකේ ඇති print screen button එක ptcrl ඔයගේ අකුරු ටිකක් ඇත්තේ backspace එකට උඩ හරිය බලන්න ඒ බොත්තම පොවම screenshot එකක් වදිනවා ඒ වදින screenshot එක save වෙන්නේ අර folder වල side එකෙන් තියෙන download video picture කියලා ඒ picture එක ඇතුලේ තමයි save වෙන්නේ එතනින් ගන්න පුළුවන් ඊට පස්සේ හරි අපි එකකට හදාගමු මෙතන අපි වෙනස් කරගන්න අපේ duplicate එකක් ගන්න ඔයාලට අවශ්‍ය ටික මේ දේ mark කරගන්න නැත්නම් එකක් නම් ඕන එකක් උඩ click කරගන්න ඊට පස්සේ keyboard එකේ තියෙන ctrl බොත්තම ඔබාගෙන d අකුර ඔබන්න එතකොට තව එකක් හැදෙනවා හරි මෙතන තියෙන text එක අපි වෙනස් කරගමු about company කියලා වෙනස් කරගන්න ඊළඟට අපිට යටින් තියෙන දේවල් ටික තමයි වෙනස් කරගෙන යන්න තියෙන්නේ මුලින්ම අපි මෙන්න මේ හැඩයට තියෙන shape එකක් මෙතෙන්ට දාගන්න ඕන එහෙනම් ගියා insert එකට shape click කරා අපිට ඒ වගේම shape එකක් දීලා තිනවා powerpoint එකේ මේ ක්ලික් කරගත්තා මෙන්න මෙහෙම අඳ ගන්න පුළුවන් ඊට පස්සේ මේ කාපාට ඩොට් පාවිච්චි කරලා එයාගේ හැඩේ මේ විදිහට වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙයා මෙතනින් තියාගත්තා වයිස් එකත් පොඩ්ඩක් වැඩි කරගන්න ඔව් පුතේ අපි සාර පළවෙනි එකේ හැදුවේ සාර ඩිසයින්ස් දාලා ටික මේ ටිකද නැස පළවෙනි මැකේ මේක සර් එහෙම කරාට අනිත් පිටුවට එන්නේ නැහැ නේ ඩුප්ලිකේට් එක. අනිත් පිටුවට ඩුප්ලිකේට් එකක් එහෙම ගන්න බෑ. අනිත් පිටුවට යනවා නම් අනිවාර්යයෙන්ම මේ ටික සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා කොපි කරගෙන ගිහිල්ලා පේස්ට් කරගන්න ඕනේ. ඔව් සර් පළවෙනි කොට මේ එඩිට් කරන්න එහෙම බෑ නේද? පුළුවන්. මේ එඩිට් කරන්න පුළුවන්. මොකද්ද පුතේ පළවෙනි එකේ? පළවෙනි එකේ සර් නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් වගේ එකක් දැම්මිස? ඔව්. එක සර් ෂේප් එකකින් දැම්මස ආ ඔව් මම ෂේප් එකකින් දැම්මා මේ ෂේප් එකකින් දාන්න පුළුවන් දැන් මම ෂේප් එකකින් නෙවෙයි දාලා තියෙන්නේ හැබැයි මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ එක සර් ෂේප් එකකින් දැම්මහම සර් ෂේප් එක උඩ ක්ලික් වුණොත් ෂේප් එකේ හැම හැම යනවා සර් ඔව් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඩිසයින් කියන ටැබ් එකට එන්න ඩිසයින් ටැබ් එකට ගිහිල්ලා අන්තිමට තියෙන ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් එක ඒක ක්ලික් කරලා පාටක් තෝරලා දෙන්න එතකොට මේ මොකුත් වෙන්නේ නැහැ මට කැමති පාටක් දාගන්න තමයි. සර් මගේ එඩිට් කරන්න බෑනේ. මට එඩිට් කියන එක තේරුන්නේ නැහැ. මොකද්ද? සර් ඔය ඩුප්ලිකේට් එකක් වෙන පිටු එකකට ගත්තාම ආ ඔයා ඔය ෆොටෝ එකක් විදියට පේස්ට් කරගන්න තේ එහෙනම් මෙහෙම කරන්න. අවශ්‍ය ටික උඩ රයිට් ක්ලික් කරලා කොපි කරගන්න. හරිද? ඊළඟට අලුත් ස්ලයිඩ් එකකට ඇවිල්ලා මේ ටිකත් අයින් කරලා කීබෝඩ් එකේ කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන V අකුර ඔබන්න. ආ සර්
එහෙම කරලා බලන්න එතකොට හරි. Thank you sir. හරි පුතේ දැන් අපි මේක හදන්න යන්නේ. ඊළඟට අපිට චූටි ත්‍රිකෝණ කෑල්ලකුත් ඕන. අපි insert එකට ගිහිල්ලා shape එකට ඇවිල්ලා ත්‍රිකෝණයක් අඳගමු මෙන්න මේ විදිහට. එකලා මේ චූටි රවුම පාවිච්චි කරලා මෙයාව හරව ගන්න. හරව ගන්නකොට හොඳට කෙලින් තියෙන විදිහට මෙන්න මෙහෙම හදා ගන්න. ඊට පස්සේ size එකත් ගැලපෙන විදිහට වෙනස් කර ගන්න. හරි. මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී මම දැකපු දෙයක් තමයි මේගොල්ලෝ මේ කරලා තියෙන පුතේ මේ ෆොටෝ එකේම තමයි කැලලක් මේ ත්‍රිකෝණයටත් අරගෙන තියෙන්නේ. මේ වගේ වෙලාවකදී ෂේප් දෙකක් දාගන්න එපා. මේ එක ක්‍රමයක් මෙහෙම කරන්නත් පුළුවන්. මෙහෙම දාගන්න එපා. ඒ වගේ වෙලාවකදී මේ වගේ ෂේප් එකක් ඇඳ ගන්නත් එපා. හරිද? ඒකට තියෙන ක්‍රමේ තමයි මෙන්න මේක. ඉන්සර්ට් එකට යන්න සාමාන්‍ය විදිහටම කොටුවක් ඇඳ ගන්න. කොටුවක් ඇඳලා මෙන්න මේ විදිහට පේන්න අපිට අනවශ්‍ය තැන් ටික වහ ගන්න පුළුවන්. මතකදී අපි කරා සුදු පාට කොටු දාලා වැහුවා මේ. අන්න ඒ විදිහට අනවශ්‍ය දැන් ටික වහ ගන්න පුළුවන්. එහෙනම් මම insert එකට ඇවිල්ලා shape වලට ඇවිල්ලා තවත් shape එකක් ඇඳ ගන්නවා මෙන්න මෙහෙම. ඒ shape එක පුතේ පොඩ්ඩක් කර කර මෙන්න මේ විදිහට මෙයාගේ අනවශ්‍ය තැන් ටික වැහෙන විදිහට තියා ගන්න. තියලා මෙයාගේ color එක සුදු පාට කරන්න. ඊළඟට border එකත් no outline කියන එක දෙනවා. ඊට පස්සේ මෙයා උඩ click කරලා send to back කියන එක දුන්නම මේ කොටුවේ පිටිපස්සෙන් ලඟ නිසා අපිට ඒක පේන්නේ නැහැ. ඊළඟට අපිට පුළුවන් මෙයාගේ උඩ ආයෙත් click කරලා send to back කරන්න. ආ back කරන්න. ඊළඟට මෙතෙන්ද ඉරක් ගන්න ඕනේ මේ විදිහට. එතන click කරොත් ඒ shape එක මේ වෙනව නේද? ඔව්. එතකොට shape එක click වෙනවා මේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් පොඩ්ඩක් අවධානයෙන් වැඩ කරන්න ඕනේ. මොකද මෙතන තියෙන විදිහත් එක්ක අපිට කරන්න වෙන්නේ ඕක තමයි. ප්‍රමාණය අඩුවැඩි කරගන්න පුළුවන් අපිට මේ හැඩයටම කපා ගන්නද? ඔව් සර්. ආ පුළුවන්. එයි මං කියලා දුන්නු. මෙයාට අපි වෙන පාටක් දාගමුකො පැහැදිලිව පේන්නේ නැති නිසා. මෙහෙමනේ තියෙන්නේ. ඒ වගේ වෙලාවට අනවශ්‍ය තැන් ටික වෙනත් shape එකක් අරගෙන වහ ගන්න මෙන්න මේ විදිහට. මේ කෑල්ල ඕනේ නැහැ. මේකේ තව duplicate එකක් අරගෙන අනවශ්‍ය කෑලි ටික වහ ගන්න. හරි. දැන් මෙහෙම මේ කෑල්ල විතරනේ ඉතුරු වෙන්න ඕනේ. කළු පාට. එහෙමනම් කළු පාට එකක් click කරන්න මේ shape දෙකක් click කරගන්න. ඒ දෙක click කරලා shape format එකේ තියෙන merge shape කෙනෙක් click කරලා fragment කෙනෙක් දෙන්න. ඊළඟට අනවශ්‍ය ටික මේ විදිහට delete කරගන්න පුළුවන්. ඔව් sorry. මන්ස ඔහොම delete කරද්දිස එකපාරට ඔය මුළු මේ slide එකම delete වුණා සර්. එහෙමනම් ඔයා හරියට මේව කරගෙන නැහැ. මේ වහලා නැහැ කැලි ටික. දැන් බලන්න මාත් මෙතන එක වහලා නැහැ හරියට. ඒ නිසා චූටි ඉරක් ඉතුරු වෙලා. ඒ වගේ වෙලාවට ආයෙත් පුළුවන් insert එකට ගිහිල්ලා shape එකක් අරගෙන ඉතුරු වෙච්ච කැලලත් වහලා දාන්න. සර් මගේ මේ shape වල පාට වෙනස් කරන තැනට ගියාම no outline කියන එක තියෙන්නේ නැහනේ සර්. මේක ඒක අයින් කරන්න බෑ සර්. එහෙමනම් ඔයා shape එකට දීපු පාටම outline එකටත් දෙන්න. එතකොට ඒක පේන්නේ නැති වෙනවා. ආයෙත් මම මේක ෆ්‍රැග්මන්ට් කරගන්නවා. ඊළඟට මේ ඉතුරු වෙච්ච කෑල්ල කොහොම හරි ක්ලික් කරලා අයින් කරගන්න. චූටි කෑල්ලක් නිසා ක්ලික් කරගන්න අමාරුයි මේ. හරි. දැන් ඔන්න පොත්තේ අපිට අවශ්‍ය විදිහට කපා ගත්තා. එහෙම කරන්නත් පුළුවන්. ඊළඟට මෙයාට සුදු පාට දුන්නා නම් හරි. shape format එකට ඇවිල්ලා සුදු පාට දෙනවා. outline එක no outline කියලා දෙනවා. හරි. මේ තඩි කොටුවෙත් ලොකු කොටුවෙත් outline එක නැති කරගමු. no outline. මෙයාගෙත් outline එකක් හරි. ඊළඟට මේ විදිහට එක පොඩ්ඩක් බලලා තියාගන්න.
ඊළඟට චූටි ඉරක් තියෙනවනේ මේ විදියට. එහෙනම් අපිට පුළුවන් ආයෙත් insert ගිහිල්ලා shapes එකට ගිහිල්ලා තව ඉරක් කෑගෙන පොඩි ඉරක් මේ විතර ඇඳ ගන්න ඔක්කොටම කලින් ඊළඟට මේ පොඩ්ඩක් හරවලා මෙතනින් මෙහෙම තියාගන්න පුළුවන්. තියලා මොකද කරන්නේ? එයාගේ fill color එක සුදු පාට කරගන්නවා. outline එක no outline දෙනවා. no outline නැති කට්ටි ඉන්නවනම් ඒකටත් සුදු පාටම දෙන්න. ඒතර මේ විදියට වෙනස් කරනවා. පොඩ්ඩක් කොට කරගමු. සර් ඔබතේ අර ලොකු කොටුවකට රූපේ දාලා ඒ දෙපැත්තේ shape තියලා ඉතින් කපන්නත් පුළුවන් නේ. ඔව් එහෙම කරන්නත් පුළුවන්. එක එක ක්‍රම තියෙනවා. ඔයාලට කැමති ක්‍රමය පාවිච්චි කරන්න. ඒක ගැටලුවක් නෑ. හරි. මෙන්න මේ විදියට මම මුලින්ම හදා ගන්නවා. මට ඕනේ හැඩේ. හැඩේ හදාගෙන Google image search එකට ගිහිල්ලා බිල්ඩින් එකක් වගේ icon එකක් ෆොටෝ එකක් හොයාගන්න. මෙන්න මේක තෝරගමුකෝ. දැන් මෙයා උඩ right click කරලා copy image කියන එක දීලා PowerPoint එකට ඇවිල්ලා right click කරලා paste කරගන්න. හරි. පොඩ්ඩක් පොඩි කරගෙන මෙයා උඩ right click කරලා copy කරගන්න. ඊට පස්සේ මෙයා delete කරලා දාන්න. තව දෙයක් තියෙනවා පුතේ. ඒක මම කියලා දෙනවා. මෙතනින් කෙලින්ම copy කරගන්න එක මෙතනින්ම copy කරගෙන PowerPoint එකේ paste කරන්න නැතුව මෙයාට දෙන්න පුළුවන්. ඒ තමයි shape එක ආයෙත් නිකම්ම click කරගන්න. shape format එකට යන්න ඔබතේ සර් ඒ රූප පොඩි කරගන්නේ කොහොමද සර් එතන සර් ඒ රූප පොඩි කරගන්නේ කොහොමද එතන ෆොටෝ එකක් පොඩි කරගන්නේ කොපි කරලා දාගත්ත ෆොටෝ එක තියෙනවනේ මේ විදිහට ඒකේ වටේට 34ක් තියෙන්නේ 36ක් තියෙන්නේ මේ ඒ 30 පාවිච්චි කරලා අපිට පොඩි කරගන්න පුළුවන් මේ ප්‍රමාණ කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් වටේ තියෙන 30 එක පාවිච්චි කරලා හරි මම දැන් කියලා දෙන්න ගියේ ඒක නෙවෙයි අපිට PowerPoint එකට පේස්ට් කරන්න නැතුව කෙලින්ම Google එකෙන්ම කොපි කරලා මේ විදිහට ඒක shape එක ඇතුලට දාන්න පුළුවන් ඒ තමයි නිකම්ම කොපි කරගත්ත shape එක උඩ ක්ලික් කරා shape format එකට ගියා format pane එකට ආවා දැන් මොකද කරන්න ඕනේ picture or text fill ඒක දෙන්න ඕනේ ඒක දීලා clip board ක්ලික් කරන්න ඔන්න ඒක ආවා දැක්කනේ කෙලින්ම Google එකෙන්ම අපේ එකට ආවා ඊළඟට මම මේ close කරගන්න. හරි. දැන් ඔන්න අපි ඒ කොටස හදලා ඉවරයි. ඊළඟට අපිට මේ විදිහට circle තුනක් දාගන්නත් ඕනේ. අපි එන circle තුනක් අඳ මේකත් ගන්න තියාගමු මෙහෙම. insert එකට යනවා shape එකට එනවා circle එක තෝරලා shift එක ඔබාගෙන තමයි අඳින්නේ. නැත්තම් bitter ඒ වගේ වෙනවා මේක. ඔන්න round තුන අnder ගන්න යන්නේ. එක රවමක් ඇන්දා දැන් පුළුවන් control button එක ඔබාගෙන d අකුර ඔබන්න. එතකොට duplicate එකක් හැදෙනවා. ආයෙ පාරක් ඔබවන් තව duplicate එකක් හැදෙනවා. ඊට පස්සේ ඉතින් මේ කට්ටියට ගැලපෙන විදිහට ඉඩ හදාගන්න මේ විදිහට. සර් දැන් picture එක ගෙනල්ලා අර මේ කොට shape එක උඩින් තිබ්බාම සේ shape එකේ උනේට යනවනේ picture එක. මට තේරුන්නේ නැහැ මොකද්ද? ඔයාට ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්වන්න පුළුවන්ද? පුළුවන් සර්. ඔය පොඩ්ඩක් පෙන්වන්න. පොඩ්ඩක් ඉන්න. හරි, මට පෙන්වන්න. මොකද මේ ඉරදට ළමයි අඩු. ළමයි 20යි ඉන්නේ පන්ති. 40ක් 47ක් ඉන්න පන්තියේ. එක් මට ස්ක්‍රීන් එක ෂෙයා කරමුද? සර් බෑග් කියලා වැටෙනවා. ආ පොඩ්ඩක්. සෝරි සෝරි සර්. ආ දැන් පුළුවන්. හරි මොකද්ද දැන් ඔයා කිව්වේ? ඔව්
ඔය විදිහට නෙමෙයි දාගන්නේ ෆොටෝ එක දැන් ආයෙත් රයිට් ක්ලික් කරලා කොපි කරගන්න ෆොටෝ එකට රයිට් ක්ලික් කරලා කොපි කරන්න හරි දැන් ෆොටෝ එක ඩිලීට් කරන්න හරි එහෙම කරත් කමන්නේ දැන් ෂේප් එක උඩ ක්ලික් කරන්න හරි දැන් යන්න ෆෝමැට් එකට ආයෙ පොඩ්ඩක් වෙනස් වර්ෂන් එකක් නේ තියෙන්නේ හරි කවන්නෑ මෙහෙම කරන්න ඊළඟට ෂේප් ෆිල් කියන එකට ගිහිල්ලා චූටි ඉතලේ ක්ලික් කරන්නකෝ හරි එතනින් ග්‍රේඩියන්ට් එක ඉස්සරහට එන්න හරි යටම තියෙන මෝ ග්‍රේඩියන්ට් එකට එන්න හරි ඔතනින් ඔයා තෝරන්න පිච් ඕ ටෙක්ස්ට් ෆිල් කියන එක මේ වගේ 2010 නේද පුතේ තියෙන්නේ පොඩ්ඩක් වෙනස් අපේ කතා කරන්නේ වට වඩා හරි හරි ඊළඟට ඔය මැද තියෙන ක්ලිප් බෝඩ් කියලා බොත්තම ඒක ක්ලික් කරන්න අන්න ඒක හරි දැන් පොඩ්ඩක් ඔය කොටුව එහෙට කරලා බලන්න වෙනස් වෙලාද කියලා ඔය වින්ඩෝ එක පුතේ මං කිව්වේ ෆෝමැට් පිච් එකනේ වින්ඩෝ එක හරි නැත්තම් ක්ලෝස් කරන්නකෝ මේ මේ යටින් තියෙන හරි ඒක දෙන්නවා හරිනේ හරි සර් හරි ඔහොම තමයි කරගන්න ඕනේ හරි එහෙනම් මගේ ස්ක්‍රීන් එකට මාරු කරනවා excuse me sir ඔබතේ සර් කිව්වස් මං කිව්වා සර් ෂේප් එකක් තම්ස ෂේප් එකේ හැඩ මෙහෙම යනවා කියලා සර් ඔව් කියන්නකො එතකොට සර් ඒ ෂේප් එක අයින් කළාද ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් කලර් එක දාන්න ඕනේ ඔයා කියන්නේ මෙන්න මේ ෂේප් එකද නෑ සර් පළවෙනි එකේ ආව් බෑග්ග්‍රවුන්ඩ් එකට පාට දාන එකනේ ඔව් සර් ඔව් ෂේප් එක ඩිලීට් කරලා දාන්න ඒක තේදි කරදරයි තාම මේ කට්ටියත් එක්ක වැඩ කරද්දි ඩිලීට් කරලා දාන්න ඒක එතකොට සර් අනිත් ඒවා ඩිලීට් වෙයිද නෑ 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 ඒ ෂේප් එක උඩ විතරක් ක්ලික් කරලා ඩිලීට් කරා ඔකේ හරි දැන් පුතේ දැන් මේ අපි එක එක විදිහටනේ මේක ඉගෙන ගන්න යන්නේ මම මෙතන අපි මීට වඩා සරල විදිහට මේක කරන්නත් පුළුවන් ඒ තමයි දැන් අපි මේ ෂේප් එකටනේ මේක දාගත්තේ ඕක ෂේප් එකක් නැතුව කරන්නත් පුළුවන් මේ වගේ ෆොටෝ එකක් කෙලින්ම කොපි කරගෙන එන්න පවර්පොයින්ට් එකට පේස්ට් කරගන්න පේස්ට් කරලා මෙයාව ටිකක් හතරස් වෙන්න කපා ගන්න ඕනේ පොඩ්ඩක් ඉන්න හරි පිච්ච ෆෝමැට් එකට ඇවිල්ලා ක්‍රොප් එකට ගිහිල්ලා මෙයා පොඩ්ඩක් හතරස් කරගන්න මෙන්න මේ විදිහට හරි හතරස් කරලා මෙයා පොඩ්ඩක් පොඩි කරගන්න දැන් ආයෙ අපිට ෂේප් අලුතෙන් දදා ඉන්න ඒ කියන්නේ මෙයාම ෂේප් එකක් අතට දාන්න ඕනේ නැහැ කෙලින්ම ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් වලට ඇවිල්ලා අපිට අවශ්‍ය විදිහට ඉරිටි එක අඳගන්න මෙන්න. අඳලා මෙයාට සුදු පාට දුන්නම වැඩේ හරි. එහෙම කරගන්නත් පුළුවන්. තාත් මෙයාගේ ඩුප්ලිකේට් එකක් කරා මෙතනින් තියාගත්තාම මේ විදිහට. ඔහොම හදාගන්නත් පුළුවන්. කෙටි ක්‍රම තියෙනවා ඒ වැඩේට අර තැනට ගැලපෙන විදිහට අනේ ගහනවා කියන්නේ. එහෙම තමයි කරන්න තියෙන්නේ. හරි. ඊළඟට පුතේ අපිට මේ බෝල තුනට පාට තුනක් දා ගන්න ඕනේ අයිකන් තුනක් දා ගන්න ඕනේ පළවෙනි එක නම මොකද්ද පාට ටිකක් උඩට ගමු තැඹිලි පාටක් වගේ පාටක් තියෙන එහෙනම් ෂේප් ෆෝමැට් එකට ආවා ෂේප් ෆිල් එකෙන් තැඹිලි පාට වගේ එක දුන්නා අවුට්ලයින් එක නෝ අවුට්ලයින් කරා මෙයාට තද රෝස පාට දුන්නා මුලින්ම නෝ අවුට්ලයින් කරා රෝස පාට දුන්නා මෙයාට නෝ අවුට්ලයින් කරා නිල් පාට දුන්නා ඊළඟට පුතේ අයිකන් දාගද්දි ඉන්සර්ට් එකට ගිහිල්ලා අයිකන්ස් කෙනෙක් ක්ලික් කරගන්න පුළුවන්. ඒ ක්ලික් කරලා කැමති අයිකන් තුනක් තෝරගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඔයාට වැඩේට ගැලපෙන විදිහට අයිකන් තුනක් තෝරගන්න. සර්. ඔව් පුතේ. අපිට ඕන අයිකන් එක සර් ඔතන මේ සර්ච් කළා කන බැලන්ස් අපිට ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්ත හැකිද? ඔව් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන දාන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොමද සර් ඒකට සර්ච් කරන්න ඕනේ? ඒක ඔයාලට අවශ්‍ය විදිහට සර්ච් කරන්න. දැන් ඔයාලට ඕනේ Facebook icon එක. අපි ඉස්සලා Facebook ගත්තේ icon. දැන් Facebook icon. එතකොට සර් අන්තිමට PNG කියලා දාන්න ඕනේද? ඔව් PNG දැම්මොත් තමයි අර විනිවිද පේන ෆොටෝ හොයාගන්න පුළුවන් ඉන්න පුතේ. ඊට පස්සේ ෆොටෝ එක ක්ලික් කළා මේ වටේට කොටු කොටු තියෙනවා නම් විතරක් කොපි කරගන්න. මෙතන කොටු කොටු තියෙනවා තෝරගන්න එපා. හරි. මෙයා උඩ right click කරා කොපි කරා. ඊට පස්සේ PowerPoint එකට ආවා paste කරා. මේව දා ගන්න පුළුවන්. හරි.
දැන් අපි icon තුනක් මෙතනින් තෝරගත්තා. ඔයාලාගේ නම් මේක එන්නේ මේ විදිහ කොටුවක්. මෙහෙම තමයි එන්නේ. ඊළඟට insert කියන එක click කරා. ඊට පස්සේ මෙයාව cross කරලා දාන්න. දැන් icon ටික ඇවිල්ලා තින්නේ මේ. ඊට පස්සේ එකන එකන ගෙනල්ලා මේක අතුරෙන් තියාගන්න. හරි. ඊළඟට මේ තුන් දෙනාව mark කරලා graphic fill එක graphic format එකේ graphic fill එක සුදු පාට දෙන්න. ඔන්න ඒකත් හරි. දැන් අපිට මොනවද කරන්න තියෙන්නේ? අකුරු ටිකක් දාගන්න ඕන. එහෙමනම් insert එකට ගියා. text box එකක් ගත්තා. මෙතනින් අඳගන්න තියෙනවා. මෙතන තියෙන ඒවා නම් මට ගොඩාක් පැහැදිලි නෑ. මම නිකන් type කරගන්නවා. හරි. දැන් මේ අකුරු ටික ඔක්කොම select කරලා sorry මේ අකුරු ටික විතරක් select කරලා home එකට ඇවිල්ලා font size එක චුට්ටක් වැඩි කරගන්නවා පාට family පාට වගේ එක දෙනවා font එකත් මම වෙනස් කරගන්නවා ටිකක් තද font එකට arial black වල හරි ඔන්න එකක් හදාගත්තා ඊට පස්සේ එයාගේ යටින් තියෙනවා තවත් text එකක් insert එකට ආවා text box එකක් මේ විදිහට ඇඳගත්තා ඒ box එක ඇතුලේ මේ විදිහට අපිට අවශ්‍ය කරන text ටික type කරමු ඊළඟට ඒ ටික select කරලා home එකට ඇවිල්ලා font size එක පොඩි කරගන්න. මේ ගානක් වගේ තියාගෙන එයාට font color එක අපි අලු පාටක් වගේ එකක් දෙමු. හරි. දැන් අනිත් කට්ටියත් ඒ විදිහමනේ පාට විතරනේ වෙනස් වෙන්නේ අපිට පුළුවන් මේ දෙන්නව control බොත්තම ඔබාගෙන select කරගන්න මේ. ඊට පස්සේ control එක ඔබාගෙන D අකුර බවවම duplicate එකක් හදනවා. ඒ duplicate එක ගැනලා මෙතනින් තියාගත්තා. අනිත් duplicate එක මෙතනින් තියාගත්තා. දැන් මේ වගේ පාට වෙනස් කරගන්න තමයි තියෙන්නේ. මම මේ text box එකේ පාට වෙනස් කරගන්නවා rose පාටට. මේක වෙනස් කරගන්නවා nil පාටට. සර් text box එක select කරන්න ඕනේ නැද්ද සර් අකුරු ටික? ආ පුතේ මේ text box එකේ මේ වටේ තියෙන ඉරි ටික මේ විදිහට click කරලා පුළුවන්. එහෙම කරන්න පුළුවන්. හරි ඔන්න පුතේ අපි අනිත් සයිඩ් එකත් හදාගත්තා. ඔය විදිහට තමයි තියෙන PowerPoint එකේ තියෙන විවිධ දේවල් පාවිච්චි කරලා අපිට අවශ්‍ය විදිහට design හදාගන්න තියෙන්නේ. එතකොට Tamanට තේරෙන්න ඕනේ මේ දේවල් ටික හුරු වුණාට පස්සේ තැනට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න. සර් අන්තිම slide එකේ කොනෙනු චූටි රෝමක විදිහක් තියෙනවා. ආ කො බලමු. ආ මේකද? ඔව් සර්. ආ ඒක හැම එකම වගේ තිබ්බ මට මතක විදියට අපි ඒක හැදුවේ නැහැ මේ හැම එකම තියෙනවා ඒක. ආ ඒ වගේ එකක් ඕනේ නම් ඔයාලට මෙතන ඉඩ පොඩ්ඩක් හදාගෙන දාගන්න පුළුවන්. දැන් දන්නවනේ දාන විදිය. අපි හැම එකම මේක හැදුවේ නැහැ පුතේ. ඒ නිසා මේ මේකෙත් මම හැදුවේ නැහැ ඒ නිසා. ඔයාලට එහෙම දෙයක් ඕනේ නම් මෙතන ඉඩ පොඩ්ඩක් හදාගෙන මෙයා චූටි කරලා ඔයාලට කැමති දෙයක් දාගන්න පුළුවන්. හරි ඔන්න අපි තවත් PowerPoint slide එකක් හදලා ඉවර කරා. එතකොට අපි අද දවසේ මෙන්න මේ වැඩ ටික තමයි ඉගෙන ගත්තේ. අපි ඉගෙන ගත්ත අද shape එකක් තමන්ට ඕනේ හැඩයට හදාගන්නේ කොහොමද කියලා, shape එකක් ඇතුළට photo එකක් දාන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. එතකොට ඒ දාගත්ත photo එකකට මේ වගේ overlay එකක්, අපි මේකට කියන overlay එකක් කියලා. ඒ වගේ දෙයක් හදාගන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. එතකොට internet එකෙන් ගන්න photo එකක් කොහොමද අපි PowerPoint presentation එක ඇතුළට ගන්න කියලා ඉගෙන ගත්තා. ඒ ගත්ත ෆොටෝ එකක මේ වගේ ලස්සනට එක තැනක් විතරක් කපා ගන්න ඕන එකට පාවිච්චි කරන්න පුළුවන් shortcut එකක් අපි ඉගෙන ගත්තා. ඔය දේවල් ටික තමයි අද අපි ඉගෙන ගත්තේ. පොතේ PowerPoint කියන්නේ තනිකරම design තමයි. design animation. ඔය දෙක විතරයි PowerPoint එක ඇතුලේ තියෙන්නේ. ඊට වඩා දේවල් නැහැ. මේක ඇතුලේ ගණන් හදන්න බෑ. මේක ඇතුලේ වෙන වෙන දේවල් කරන්න බෑ. මේක ඇතුලේ තනිකරම තියෙන design කරන්න සහ animation එකතු කරන්න. මං ඔයාලට අද චූටි වැඩක් කරලා පෙන්නනනම් අපි ඊළඟ දවස් තව මේක ලොකෝටම කතා කරන්නේ. අද මේ කියලා දෙනව නෙවෙයි කරන්න පුළුවන් වැඩක් පෙන්නනවා විතරයි. හරිද? හරි. මං එකට තෝරගන්නේ මෙන්න මේ ස්ලයිඩ් එක. දැන් මම මේකට animation දාලා ඔයාලට පෙන්නන්න යන්නේ. ප්‍රශ්න අහන්න එපා. අපි ඊළඟ දවස් මේක ඔයාලට කියලා දෙනවා. ඒ නිසා නිකන් බලාගෙන විතරක් ඉන්න කරන්න පුළුවන් දෙයක් මේ පෙන්නන්නේ. හරි. මම මේ ටික ටිකමට animation දාගෙන පෙන්නන්නම් ඔයාලට.
මේ කරන දේවල් ගැන දැන් ප්‍රශ්න අහන්න එපා අපි ඊළඟ දවසේ මේ පිළිවෙලට කතා කරමු බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා ඊළඟ දවස් අපි මේක තමයි ඉගෙන ගන්න හරිම ලේසි බලන්න මම කොච්චර ලේසියෙන්ද මේක කරන්න කියලා එකම තැන් ටිකක් ක්ලික් කර කර යන එක තමයි කරන්නේ බලන්න අන්තිමට වෙන්නේ මොකද්ද කියලා ඊළඟ දවස් එනකොට ලෑස්ති වෙලා එන්න මේ වගේ එකක් හදන්න ඕක කරන්න Wi-Fi ඕනෙච්ච අනේ නෑ පුතේ හොඳට බලාගෙන ඉන්න මේ දෙකකට එකපාර දාන්න CTR එක බලන්න දෙකක් සිලෙක්ට් කරගෙන දෙකක් එකපාර තමයි මේ දාන්න ටක් බලාගෙන ඉන්න වලට තේරේ PowerPoint කොච්චර ලේසිද කියලා මම මේ කරන විදිහත් එක්ක අන්තිමට අපිට ලැබෙන ලස්සන animation එක දැක්කම තේරේ ඒ වගේ දෙයක් හදාගන්න කොච්චර ලේසිද කියලා පොඩ්ඩක් සංකීර්ණ මේ හැමතැනම කොටු කොටු පේන්න ගන්නවා ඒක ගැන කලබල වෙන්න එපා ඒක එහෙම තමයි
එකම animation එක දාන්නේ අපිට තව ලස්සන ලස්සන ඒවා දා ගන්නත් පුළුවන් ටිකක් ඉක්මනට කරන්න තමයි එකම animation එක දාන්නේ අපේ ලීව් වෙන්න එපා පොඩ්ඩක් බලන් ඉන්න දැන් බලමු මැජික් එක හරියට වැඩ කරයිද කියලා බලාගෙන ඉන්න කට්ටිය මොකද වෙන්නේ කියලා හොඳයි නේද ඩේ? නැහැ සර්. අපි ඊළඟ දවසේ ඉගෙන ගමු animation. එතකොට අපි මේ හදා ගන්න. ඔව්. අපි ඊළඟ දවසේ ඉගෙන ගන්න මේ වගේ හදාගත්ත design එකකට animation එකතු කරගන්නේ කොහොමද කියලා. හරි. ආයෙ බාරක් බලමු. ඔන්න text මතු වෙනවා, උඩ ඉඳන් බෝල බෝල යනවා. ඉරක් එනවා, round එක කැරි කැරි මතු වෙනවා. ඉතින් මේ විදිහට හරිම ලස්සනට හදා ගන්න පුළුවන්. ඔයාලට මේ හදන එක video එකක් වගේ කරලා YouTube දාන්න උනත් පුළුවන්. මම ඒක කියලා දෙන්නම් කොහොමද මේක වීඩියෝ එකක් විදිහට සේව් කරන්න කියලා. එතකොට ඔයාලට ලස්සන වීඩියෝ හදලා YouTube එකට එහෙම දාන්න පුළුවන්. ඔයාලගේ channel එකක් පටන් ගන්න. දැන් ගොඩක් කට්ටිය දාගෙනවා මේ YouTube channel එකක් හදන්න කැමරාවක් ඕන කියලා. එහෙම දෙයක් නැහැ. කැමරාවක් අවශ්‍ය නැහැ. ඔයාලා දැකලා තියෙන තරම් මේ මිනිස්සෙක් පේන්නේ නැති channel ඕන තරම් තියෙන. ඉතින් ඔයාලට මේ වගේ PowerPoint පාවිච්චි කරලා ලස්සන animation දාලා ගොඩක් ලස්සන වීඩියෝ හදලා YouTube එකට උනත් දාන්න පුළුවන්. හොඳ channel එකක් හදා ගන්න පුළුවන්. ඔව්. Excuse me. අපිට සෝය icons ඔය හෙල්ලනා වගේ කරන්න බෑද? පුළුවන් පුළුවන්. ඒකටත් තියෙනවා ලස්සන animation. එතකොට මෙන්න මෙතනින් animation තෝරගන්න තියෙනවා එක එක ඒවා. ඕන දෙයක් දාගන්න පුළුවන්. සෝය animation එක දාලා අරක අර අතන කොනේ එක click කරාට පස්සේ මොකද්ද කරන්නේ සෝ අන්තිමටම? කොතනද පුතේ කොන එක කිව්වේ මෙන්න මේ මෙතන තියෙන එකද සර්කිට් කරලා හොයා ගන්න බැද එතන කරාට පස්සේ අර අන්තිම රසය එකක් එබ්බුවේ කොතනද අර යට හරියස ආ මේකද ඔව් සර් ආ ඒක නැත්තම් කීබෝඩ් එකේ තියෙන F5 කියන බොත්තම ඔබ ලැප්ටොප් එකක් නම් ස්ටාර්ට් මෙනු එක හරිය ස්ටාර්ට් බටන් එක හරියට Fn කියලා බටන් එකක් ඒක ඔබාගෙන F5 ඔබන්න හරි සර්. ඔය animation දැම්මද? දැම්මේ නෑ සර්. හා. අපි ඊළඟ දවස් ඉගෙන ගමු මේ මොකද්ද කරේ කියලා පිළිවෙලට හරියට. දැන් මම ඔයාලට නිකන් මේ පෙන්වන්න කරේ. ඊළඟ දවසේ බලමු එක හදන්නේ කොහොමද? ඇයි අපි මේ විදියට click කරන්නේ? animation දාගන්නේ කොහොමද?
ටයිම් හදාගන්නේ කොහමද? ඒ හැමදේම ඊළඟ දවසේ කතා කරමු. Excuse me sir. කවුද? මං සර් අර ඊයේ කිව්වේ සාලේ එක්ස්ප්‍රස් එකෙන් රුපියල් 2කට බඩු ගන්න තුලන් කියලා සර්. ඔව්. ඒක සර් ඒ රුපියල් 2 කියන්නේ සර් ඩිලිවරි ගාස්තුද නැත්නම් නෑ සම්පූර්ණ ඔයාලට රුපියල් 2යි වියදම් ඉන්නේ. ඒ රුපියල් 2ක් දෙනවද කොහෙද? මට හරියට මතක නෑ කියන මේ හරියටම දන්නේ නෑ වැඩේ කොහොමද වෙන්නේ කියලා. එතකොට සර් කාඩ් එකකින් වැඩි ගණන් ගන්න නැද්ද? නෑ නෑ. ඒක පොඩ්ඩක් YouTube එකේ වීඩියෝස් තියෙනවා බලන්නකෝ මං හරියටම ඔය සිද්ධිය දන්නේ නැහැ මොකද මේ ගෙන්න ගත්තේ නැහැ මම වීඩියෝස් ටිකක් බලවස ඒ වුණාට සර් මේ මට හිතෙනස මේ කාඩ් එකකින් එහෙම ඒ තියන ගන්න වල වැඩිපුර ගනි කියලා ආ එහෙමනම් අවුලක් තමයි යාළුවෙකුත් ගෙනාවා කිව්වා මේ එයාට වැඩි වේදමක් ගිහිල්ලා තිබ්බේ නැහැ රුපියල් 2යි තමයි ගියා කිව්වා එතකොට සර් හෙඩ්සෙට් එකක් වගේ එහෙම ගෙන ගන්න පුළුවන් නේද ඔව් ඒ කට් එකේ මොනවා හරි බාණ්ඩ ඇති මේ බැරිව මොනවද පුළුවන් ඒවා මොනවද කියලා ඒක පොඩ්ඩක් බලලා තමයි ඉතින් ඔයාලට කරගන්න වෙන්නේ ඈ ඔබ එකක් පොඩ කරන්න ඉන්නේ සර් පවර්පොයින්ට් පවර්පොයින්ට් ඒවා එඩිට් කරන්න බැරි වෙන්න සේව් කරන්න ඉදී කියන්නේ ඒක පොඩ්ඩක් බලන්න ඕනේ ඔයාලට PDF කරන්න පුළුවන් නැත්නම් මේක වීඩියෝ එකක් කරලා යවන්නත් පුළුවන් ඔබට ඒක වීඩියෝ කරන්න ඉදී කියලා දෙන්නකෝ සර් අපි බලමුකෝ මට පොතේ අරක මේ ඊළඟ දවසේ කියන්නම් ඔයාට එඩිට් කරන්න බැරි වෙන්න සියා කරන්න කොහොමද කියන පොඩක් එක බලන්න ඕනේ එකයි වීඩියෝ එකක් විදිහට කරනවා නම් ඔයාලගේ ෆයිල් මෙනු එකට ඇවිල්ලා එක්ස්පෝර්ට් කියන එකට යන පොඩක් වින්ඩෝස් එකේ වෙනස්නේ ෆයිල් එක ක්ලික් කරාම සයිඩ් එකේ තියෙන එක්ස්පෝර්ට් කියන ඒ එක්ස්පෝර්ට් කියන එක ක්ලික් කරාම මේ වගේ එකක් නෙවෙයි හැබැයි එන්නේ වින්ඩෝස් එකේ සම්පූර්ණයෙන්ම වෙනස් කොහොම හරි එතන තෝරන්න තියෙනවා වීඩියෝ කියලා මම මෙහෙම කරන්නම් ඊළඟ දවසේ Windows එකේම පෙන්වන්නම් පුතේ මේක ගොඩක් වෙනස් මෙහෙම නෙවෙයි ඉන්නේ ඔය මෙතනින් වීඩියෝ කියන එක තෝරගන්න පුළුවන් මේ excuse me sir MP4 කියලා ඔව් කියන්න පුතේ excuse me sir මම වීඩියෝ කියන එක හොයාගත්ත සර් කියන්න නෑ සර් කියලා මොකද්ද මං කිව්වේ සර් මේ මගේ මේකේ drawin කියන එක නෑ කියලා සර් ඔව් home tab එකට ගියාම අර arrange කියන එක යට drawing කියලා නම විතරක් තියෙන නිසා එතකොට සර් ඒක ගන්න කොහොමද drawing කියන එක ඔයාගේ powerpoint මොකද්ද version එක 2016 සර් 2016 හරි පොඩ්ඩක් ඉන්නකෝ මම පාඩම දැන් ඉවර කරනවා එහෙනම් එතනින් පස්සේ අපි ප්‍රශ්න ටික කතා කරමු recording එක stop කරලා ඉන්න सर ये रिकॉर्डिंग का ओ पुते